ಪೂಜ್ಯಪಾದ ತಪೋವನಿ ರತ್ನ ಸ್ವಾಮೀನ್ ವಹನ್ಸೆ ಅತುಲು ಬಡಮ ಸಿಟಿನಾವು ಅನಿಕು ಸೀಲಂ ಸ್ವಾಮೀನ್ ವಹನ್ಸೆಲಾಗೆ ಮಹಾಸಂಘರತ್ನ ನವಸರಾಯ ದಾವರ ಪಿನ್ನತ್ ಸಹೋದರ ಸಹೋದರಿಯನಿ ಅದ ದವಸೆತ್ ಮೇ ಇರಿದ ಸಂದೇಹ ಭಾಗೇ අපට මේ ලැබුණු ඊටම අනාර්ග අවස්ථාවේ පරම ගැඹීර අභිධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට අධ්‍යයනය කිරීමට අප සියලු දෙනාම මේ අවස්ථාවේදී අප කරේ අනුකම්පාවෙන් වින්කම්මාලාව සිදු කරන්නා වූ පූජ්‍යපාද තපෝවන රතන ස්වාමීන් වහන්සේගේ පාදපද්ම නමස්කාරයෙන් ආරාධනා කර සිටිනවා. අප සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ පිහිටුවා ඉන් අනතුරු ඒ ශ්‍රී සද්ධර්මයේ දසවදාන ලෙස සාදු සාදු සාදු. කරුණාවන්ත ගුණබල සත්පුරුෂ පින්වත්නි, තිසරණ සහිත පංචශීල සම්පත්තියේ පිහිටන්නට සාදු නාදයක් පවත්වා নমස්කාරය කියන්න. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමභන්තේ පාණාති පාතා වේර මනී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණ සහිත වූ පංචශීලය මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. තිසරණේන සද්ධිම් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආමපන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදම්. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. साधु साधु साधु. नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। साधु साधु साधु। කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, ඔය පින්වතුන්ගේ ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කරගනිමින් ඥානෙ මොහු කුරා ගනිමින් දවසින් දවස අභිධර්ම පාඩම් මාලාවේ අද 59 වන පාඩමයි මේ ආරම්භ කරන්නේ. පාඩම් 59කට කලින්, ඒ කියන්නේ පළවෙනි පාඩම පටන් ගන්නත් කලින් ඔබට තිබුණු අවබෝධය පින්වත්නි සම්පූර්ණයෙන්ම දැන් වෙනස් වෙලා ඔබ බොහොම ප්‍රබල ඥානයකින් යුක්ත ප්‍රබල උපාසක උපාසිකා පිරිසක් වෙලා ඇති ඒකාන්තේ. මේ අද දවසේදී 59 වන අභිධර්ම පාඩම රත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජයලාල් මැතිදුම් මැතිණිය දූ දරුවන් අප වෙනුවෙන්ම ගුරු පණුරාක්කරට නිර්මාණය කළ අපට පූජා කළ මිනිපුර අමාසාද තපුවනාරාණ සේනාසනයේ සිට අපත් අප ශිෂ්‍ය අප රැකී පඤ්ඤාසාර පොඩි හාමුදුරුවෝ මාත දමිත පොඩි හාමුදුරුවෝ මේ සියලුම පුණ්‍යවන්ත සංගරුවනත් සහභාගී වෙනවා. ඒ වගේම අද දවසේදී වෙනත වගේම පින්බර ධර්මතා දායකත්වයේ දරන්නේ සත්පුරුෂ පින්වත්නි ඩුබාහි පදිංචි අපේ ධම්මික ගමගේ මහත්මාණන් සහ එදයාවිල මහත්මිය සාන්ති ගමගේ මහත්මිය සත්පුරුෂ පුණ්‍යවන්තයෝ විසින්. පින්වත්නි, කර්මය කියන්නේ ඊතා ප්‍රබල මාතෘකාවක්. ඒක පොඩි එකක් නෙමෙයි, මහ විශාල මාතෘකාවක්. එතකොට මේ කර්මය කියන මාතෘකාවේදී පින්වත්නි ඔයතු දැන් බොහෝ කවුණුකානක් දැනීගෙන ගන්නට යෙත්නා. එතනදී නාම රූප ධර්මවල කර්මයේ බවට පත්වන ධර්මතාවයේ චේතනාව විතරක් නෙමෙයි, තවත් ධර්මතා එකතු වුණාම ඔක්කොම 22ක් කර්මයේ වෙනවා. හිත සහ සිතේ යෙදෙන චෛතසික ඒ කටයුතු වල යොදවන මේ චේතනාව සහ අනිකුත් ධර්මතාවල විපාකේ කොහොමද ලැබෙන්නේ, ඒ විපාකේ ලැබෙන ආකාරය ඔය පින්වතුන්ට අපි මේ ඉගෙන උගන්වමින් ඉන්නේ. විපාක දෙන කාල අනුව කර්ම හතරක් තියෙන විදිහ කියන පාඩම තමයි අද ඔබට උගන්වන්න තියෙන්නේ. මාළුවෝ ගත්තාම මහ මුහුදේ මේ වෙලාවේ කෝටි බිලියන ගාණක් මැරෙනවා, කෝටි බිලියන ගාණක් උපදිනවා. මේ වෙලාවේ වැව් පුකුණු වල සත්තු ගත්තාම මේ වෙලාවේ නිසාචර සත්වයෝ රාත්‍රියේ Tamanට දවල් වගේ පේන මේ වෙලාවේ ආහාර හොයාගෙන යද්දී දවාලේ ඇවිදපු කට්ටිය රැට නිදාගෙන ඉන්නවා. හැබැයි මේ දෙගොල්ලම තම තමන්ගේ කර්මවල හැටියට ඉපදෙන කොටසකට. දැන් ලංකා වේලාවෙන් නම් අපිට රාත්‍රිය වෙනත් රටවල් වල ඉන්න ඔය ඇත්තන්ට නම් සමහර දහවල උදෑසන එහෙම සවස ඒ විදිහට මේ විවිධ සත්වයෝ විවිධ විදිහට ජීවත් වෙනකොට මනුස්සය වන අපි මෙහෙම ඉද්දී සතර අපාගතයෝ දෙවිවරු බ්‍රහ්මයෝ නානාපකාර විදිහේ ශරීර ස්වභාවයන්, සමහරුන්ට සියුම්, සමහරුන්ට ගුරුසී, සමහරුන්ට අපේ මට්ටමට ඉන්ද්‍රියයන් දියුණු වෙලා නැහැ. අනිත් සත්වයන්ගේ ඉන්ද්‍රියම් අපිට වඩා ප්‍රබලව දියුණු අය ඉන්නවා, දේවරු භක්මිය වගේ. අපිට වඩා දුර්වලව ඉන්න ඇත්තෝ ඉන්නවා, තිරසංගත සත්තු වගේ. සමහරුන්ගේ ඥානෙ බොහෝම දුර්වලයි, සමහරුන්ගේ ඥානෙ බොහෝම ප්‍රබලයි. මෙම নানা ආකාරයි. හැබැයි මේ නානාපකාර සත්වයින්ට ඒ උප්පත්තිය ලැබලා ඉන්න තැන්වලදී ඔවුන්ගේ කර්මයේ විපාක දෙන කාල හතරක් තියෙනවා. අද පත්‍රිකා පිළිලා ගන්න විපාක දෙන කාලානුව කර්ම හතරක් තියෙනවා. දිට්ඨ ධම්ම වේදනීය කර්මය, උපපච්ච වේදනීය කර්මය, අපරාපරිය වේදනීය කර්මේ අහෝසි කර්මේ කියලා. හුඟක් අයට වැරදි මත තියෙනවා මේ ditta dhamma වේදනීය කිව්වහම මේ අකුසල කර්ම විතරයි විපාක දෙන්නේ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි එකක්. හුඟක් ඇත්තෝ අකුසලයට විතරයි කියන්නේ ඕක ditta dhamma වේදනීය කර්මයක් කියලා. මොකද කුසලයත් ditta dhamma වේදනීය වශයෙන් විපාක දෙනවා. ditta dhamma වේදනීය කර්මේ उपपच वेतनीय कर्मे अपरापरिय वेदनीय कर्मे अहोस्य कर्मे क्या बलन करट हुरु करेगा क्या दाम वेदनीय कर्मे उपपच वेदनीय कर्मे अपरापरिय वेदनीय कर्मे अहोस्य कर्मे आप क्या दिट्ट दाम वेदनीय कर्मे उपपच वेदनीय कर्मे अपरापरिय वेदनीय कर्मे अहोस्य कर्मे बहुम होता है मैं हतरिंग පළවෙනි එක ditta dhamma vedaniya karma. මොකක්ද මේ කියන ditta dhamma vedaniya karma? ditta dhamma vedaniya karma කියලා කියන්නේ තම තමන් විසින් රැස් කරගන්න කුසල කර්මයක් තියෙනවා අකුසල කර්මයක් තියෙනවානේ. දැන් ඔය ඇත්තෝ ලංකා වේලාවෙන් නම් අපි දැන් ඉන්නේ රාත්‍රී 8ට. අනෙක් රටවල් වල විවිධ වේලාවල්. එතකොට විවිධාකාර රටවල් වල ඉන්න ඔය පුණ්‍යවන්තයෝ අද අවදි වුණු වෙලාවෙන් නම් මේ මොහොත දක්වා අපිට වගේ රාත්‍රී 8 නම් අනිත් රටවල් වල වෙනස් නම් මෙතෙක් වේලා ඔබ අද දවසේ කර්ම රැස් කරගෙන තියෙනවා. ඒ තමයි ඔය ඇත්තන්ගේ අස්කන්නාස් දිවසරීද සිත්වලට ඒ අරමුණු වුණු ආරම්මණයන් එක්ක ඔබේ චිත්තසංතතිවල ඇති වුණු ජවන් සිත් අනුව ඔබට විපාක ලැබිලා තියෙනවා. ඔබ විපාක අනාගත විපාක රැස් කරගෙන තියෙන අද මුළු දවසටම. ඒවයේ සමහර ඒවා කුසල් සමහර ඒවා අකුසල්. එතකොට ඒ කුසල වේවා අකුසල වේවා ඒ දෙකම මේ වර්තමාන භවයේදී මේ වර්තමානයේ මේ වෙලාවේ මේ තියෙන ස්කන්ධ පරම්පරාවට විපාක දෙනවා නම් මේ අපි ඉන්න මනුස්ස භූමියේදී විපාක දෙන එක අපි කියන්නේ ditta dhamma vedaniya karma විපාකය කියලා. මේ මනුස්ස ජීවිතේ දැන් ඔය ඇත්තෝ ඊයේ ආත්මය කිව්ව පෙරේද ආත්මය කිව්ව මම කිව්වා. හැබැයි මම කියලා ඔබ හිතන්නේ ස්ථීරව තියෙන දෙයක් වගේ වෙනස් නොවි යම්කිසි ස්ථීරව තියෙන නිට්ටයව තියෙන දෙයක් වගේනේ. මේක මගේ 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 කියලා ඊයේත් කිව්වා අදත් කිව්වා කලිනොත් හිතුවා අනාගතෙත් හිතයි. හැබැයි පින්වත්නි මේවා චිත්තස්සන 17ක ආයු කාලයක් තියෙන රූප එක චිත්තස්සනයක ආයු කාලයක් තියෙන නාම නැත්නම් කුඩා චිත්තස්සන 3ක ආයු කාලයක් තියෙන නාම කුඩා චිත්තස්සන 51ක ආයු කාලයක් තියෙන නාම මින් රූප මේ නාම රූප ධර්මයෝ පින්වත්නි සනය පාස ඇතිව නැතු යනවා. 51ක ආයු කාලයක් තියෙන රූප ධර්ම 3ක ආයු කාලයක් තියෙන නාම ධර්ම. එතකොට මේ ස්කන්ධ පරම්පරාව ඇතිව නැතිව යද්දි අහපව ඇති වෙන්න ඕන හේතුන්ගේ අහපව නැති වෙන්න ඕන පින්වත්නි අනිත්‍ය ලක්ෂණය අනුව නැවතත් හේතුින්ද ඇති වෙනවා නැවතත් නැතුව යනවා. මෙහෙම ඇතිව නැතුව යනකොට නැවත නැවතත් ඇති කරන්නේ හේතුන්ගෙන්. ඒ හේතු අතර කර්මය කියන හේතුව බලවත් තියේදී බලවත් කර්මය කියන හේතුවේ ditta dhamma වේදනීය කර්මය කියන එක පවා විපාක දෙනවා. ඒක මේ ජීවත් ඉද්දි විපාක දෙන්නේ. තවත් විදිහකට කිව්වොත් මේ ආත්ම භාවයේදී කරපු කුසල හරි අකුසල හරි කර්ම මේ ආත්ම භාවයේදීම විපාක දෙන එකට කියන්නේ ditta dhamma වේදනීය කර්මය කියලා. චිත්ත වීතියක ජවන්සිත 7ක් තියෙනවා. සාමාන්‍යයෙන් ජවන්සිත 7ක් ඇති වෙනවා. ඒකෙන් පළවෙනි ජවන් හිතට විපාක දෙන්න පුළුවන්කම තියෙන්නේ ඒ කර්මය කරගත්ත මේ ජීවිත කාලයට විතරයි. ඒ කර්මය කරගත්ත මේ ජීවිත කාලය දැන් අද උදේ ඉඳන් මේ මොහොත දක්වා ඔබට ඇතුළු චිත්ත වීති ලක්ෂ කෝටි කෝටි ගානේ හැම චිත්ත වීතියකම පළවෙනි ජවන්සිතට විපාක දෙන්න පුළුවන් වෙන්නේ මේ ජීවිත කාලෙට විතරයි. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි මේ පළවෙනි ජවන්සිත අනෙක් ජවන්සිතවල වගේ පින්වත්නි අසුර ලැබුවේ නැහැ. ඒ කියන්නේ දැන් දෙවන ජවන්සිත නම් පළවෙනි ජවන්සිතේ ආශ්‍රය ලැබනවා ආශ්‍රය වෙනපත් ලැබනවා ඇසුර ලැබනවා. තුන්වෙනි ජවන්සිතත් පළවෙනි දෙවන ජවන්සිතල ඇසුර ලැබනවා පිටිපස්සේ ජවන්සිත තියෙනවා. හතර පහත් එහෙම ඇසුර ලැබනවා. හැබැයි හයත් ඇසුර ලැබුවට හත්වෙනි එක අර කලින් වගේ ඇසුර විතරයි ලබන්නේ පිටිපස්සේ ජවනයක් නැහැ. පළවෙනි එකට මුලින් තව ජවන්නේ නැහැ මුලින් ඇසුරක් නැතුව අලුත් අරමුණක් එක්ක ඇති වෙන්නේ අන්තිම ජවන්සිත මුල්ලේ වගේ ඇසුර තියෙනවා ඊට පස්සේ ජවන්සිතක ඇසුරක් නැහැ මේ ජවන්සිතට ප්‍රතිසන්දියක් ලබා දෙන්න බෑ මොකද අනෙක් ජවන්සිත වල ඇසුර ලැබුණ නැතුව දුර්වලව අරමුණක් එක්ක ලැබුණු හින්දා මුලින්ම පටන් ගත්ත හිත හින්දා ජවන්සිත වල ආරම්භක හිත හින්දා මේකට බෑ ඊළඟ භවයට ප්‍රතිසන්දියක් ලබා දෙන්න මේක දුර්වල වුණාට මේ ජීවිත කාලේ විපාක ලැබෙනවා ලබා දෙන්න පුළුවන් වෙන්නේ දැන් මේ ජීවිතය ඉද්දි මේ වර්තමාන භවයේදීම ප්‍රවෘත්ති විපාක විතරයි කර්මයක විපාක ප්‍රවෘත්ති විපාක ප්‍රතිසන්දි විපාක කියලා දෙකක් තියෙනවානේ ප්‍රතිසන්දි විපාකය කියන්නේ එක තැනක උප්පත්තිය ලබා දෙන හැටි සමහර වෙලාවට බල්ලන් කපුටන් වගේ මට්ටමක නා හේතු යෙදෙන්නේ නැති සම්තතියක් ඒ ඇත්තන්ට ලැබෙනවා මේ තිරසන් හින්දා සතර අපායක තැනක හින්දා හැබැයි මනුස්ස වගේ තැනක හේතු නොයෙදෙන සුගතියක් වෙන්න පුළුවන් හේතු දෙකක් හෝ තුනක් යෙදෙන තැනක් වෙන්න පුළුවන් එතකොට බ්‍රහ්ම ලෝකවලත් හේතු තුනක් යෙදෙන තැන් හේතු තුනකුයි යෙදෙන්නේ හැබැයි ප්‍රතිසන්දි විපාකේ දෙන්න බෑ මෙන්න මේ ජවන පළවෙනි ජවනයේ විපාකයට ඒකට හේතුව තමයි අර ඉස්සෙල්ල කිව්වා වගේ මේ අලුත් අරමුණක් එක්ක මුලින්ම ඇති වුණු හිත ඒකට පුළුවන් වෙන්නේ මේ ප්‍රවෘත්ති විපාක ප්‍රතිසන්දි විපාකය කියන උප්පත්තිය ලබා දෙන එක ප්‍රවෘත්ති විපාකය කියන්නේ ප්‍රතිසන්දියෙන් පස්සේ ඒක උපත ලැබුණාට පස්සේ චුතිය දක්වා කාල සීමාවේ විපාක දෙන ඒවට මේ ජීවිත කාලේ කරගත්ත කර්ම මේ ජීවිත කාලේ විපාක ලැබෙනවා. දැන් පුංචි කාලේ ඉස්කෝලවල රණ්ඩු සරුවා කරගත්ත කියලා දැන් ඒක ඉවරයි නේව ඊ කාලේ කරපුවානේ කියලා හිතුවට ඒව ඉස්සරහා කාලෙට එන්න පුළුවන් මේ ජීවිත කාලේ. දැන් ඉස්සරහින්ම මේ කර්ම කතාව ඉගෙන ගන්න කලින් මේ සිත් සහ චෛසික ගැන දැනගන්න කලින් ඔය ඇත්ත රණ්ඩු සරුවා වුණා නම් ඉතින් මේ ජීවිත කාලේ ඉස්සරහට එන්න පුළුවන්. හැබැයි නොයන තත්ත්වයට වග බලා ගන්න පුළුවන්. දැන් උගා කළා ඔන්න මන් දෙකක් කිව්වා කියලා චණ්ඩියෝ වීරයෝ වීරවරියෝ වගේ ආවට ඒව ඉස්සරහට ওই නාම රූප වලට අපූර්වට මේ සුදුසු වෙලාවෙදී හම්බ වෙනවා. ditta dhamma vedniya karma වෙන්නේ ජවන්සිත 7න්. පළවෙනි ජවන් හිතට ලැබෙන ප්‍රවෘත්ති විපාකය. ditta dhamma vedniya karma වෙන්නේ ජවන්සිත වලින් පළවෙනි ජවන්සිත ලැබෙන විපාකේ ඒකට බෑ ප්‍රතිසන්දි විපාකයක් වෙන්න හේතුව ඒක දුර්වලයි ඒකට පුළුවන් වෙන්නේ ඒ කර්මයේ කරගත්තේ අවුරුද්දේද දෙකේද දැන් වගේ අවුරුදු 20 30 40 50 60 ඒ කර්මයේ කරගත්ත වෙලාවේ ඉඳලා විපාක දෙන්න පුළුවන් මේක හරි වැදගත් මොකද දැන් මේක මෙහෙම විපාක දෙන්න පුළුවන් කියලා මේ පැහැදිලිව මේක තියෙද්දි ඔය ඇත්ත කරගන්න ඕනේ ඉක්මනටම කුසල් කරගෙන සත්‍යමත් වෙන එක. ඒක කුසල් කරගෙන සත්‍යමත් වෙද්දී කුසලයේ හින්දා ඔය ඇත්තන්ගේ අර කලින් කරගෙන තියෙන අකුසලයේ මත වෙන්නේ නැතුව අර කුසල විපාක තමයි එතකොට ඔය ඇත්තට දිගින් දිගටම ලැබෙන්නේ. උපපච්ච වේදනේ කර්මයේ වෙන්නේ හත්වෙනි ජවන්සිත ලැබෙන විපාකේ. අපරාපරිය වේදනීය කර්මයේ වෙන්නේ මැද ජවන්සිත පහට ලැබෙන විපාකය. ditta dhamma වේදනීය කර්මය ප්‍රධාන විදිහට කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි කුසල ditta dhamma වේදනීය කර්මය අනික අකුසල ditta dhamma වේදනීය කර්මය. කුසල ditta dhamma වේදනීය කර්මය අනිත් එක අකුසල ditta dhamma වේදනීය කර්මය. කුසල ditta dhamma වේදනීය කර්මය මහත්ඵල මහානිසංස විපාක ලබා දෙන්න කවුණු හතරක් සම්පූර්ණ වෙන්න ඕනේ. දැන් මේ වගේ මහත්ඵල මහානිසංස විපාකක් තියෙනවා. එතකොට අල්පහානිසංස විපාකක් තියෙනවා. ඉහළම විපාක ලබන්න නම් ඒ ඉහළ විපාකවලට සත්පුරුෂ පින්වත්නි කාරණා හතරක් සම්පූර්ණ වෙන්න ඕන. ඒ කියන්නේ උත්කෘෂ්ඨ ප්‍රබල උසස් ඉහළ විපාක ලබන්න නම් ඉහළ විපාකවලට අනිවාර්යයෙන්ම කාරණා හතරක් සම්පූර්ණ වෙන්න ඕන. ඒ තමයි බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නමක් ලැබීම. ධාර්මික දාන වස්තුවක් ලැබීම. ප්‍රතිග්‍රාහකයන් වහන්සේ ඒ දවසේම නිරෝධ සමාපත්තියෙන් නැගී සිටීම. දායක පින්වතුනොත් पूर्वचेतनाව මුංචනචේතනාව අපරචේතනාවන්ගෙන් පිරිසුදු වෙලා සම්පූර්ණ සද්ධා වීර ප්‍රඥාවන්ගෙන් යුක්ත අය වෙන්නට ඕන. දැන් කුසල දීප්ත ධම්ම වේත්නේ කර්මයේ මහත්ඵල මහානිසංස විපාක ලැබෙන්න නම් මේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නමක් ලැබෙන්න ඕන. තමන්ගේ දාන වස්තුව නැත්නම් ඒ දේ ධාර්මික දාන වස්තුවක් ලැබෙන්න ඕන. ලබන ප්‍රතිග්‍රහකයන් වහන්සේ ඒ දවසේම නිරෝධ සමාපත්තියට සමවැදලා නැගී සිටින්න ඕනේ බුදුරජාණන් වහන්සේ හරි පසේ බුදුරජාණන් වහන්සේ හරි මහරහතන් වහන්සේ නමක් හරි ඒ දවසේම නිරෝධ සමාපatti දින 7 සම්පූර්ණ කරගෙන අවදිවන දවස වෙන්න ඕන. දායක පින්වතුන්ට පූර්ව චේතනාව මුංචන චේතනාව අපර චේතනාව කියන පින්කමට කලින් පින්කම කරද්දී පින්කමෙන් පසු ඇතිවන හිත් බල සම්පන්න ති හේතුක ජවන්සිට වෙන්න ඕනේ. ඔවුන්ගේ සත්ත්‍යින්ද්‍රිය විදීන්ද්‍රිය සතිඉන්ද්‍රිය සමාධිඉන්ද්‍රිය පඤ්චේන්ද්‍රිය ආදී බලවත් තියෙන්න ඕන. මේ ditta dhamma වේත්නයේ කර්මය ඉඩක් ලැබුණොත් ඒ භවයේදී විපාක දෙනවා. මේ ditta dhamma වේත්නේ කර්මයට අවස්ථාවක් ලැබුණොත් විපාක දෙනවා. ඉඩක් ලැබුණ නැත්නම් අහෝසි වෙලා යනවා. ඒකට විපාක දෙන්න අවස්ථාවක් නොලැබුණොත් ඉස්සර මధుරෝමාන බැන ගන්න, රණ්ඩු කර ගන්න, මාත්‍රාවේ ශරීරගත කර ගන්න, තමන්ගේ බිරිඳට ගහන, තමන්ගේ මහත්මයාත් එක්ක රණ්ඩු වන, තමන්ගේ නෑදෑයොත් එක්ක රණ්ඩු සරුවා කර ගන්න, නිතරම සද්ධාාවක් නැතුව රණ්ඩු කරදර හිරිහැර ගොඩකින් පියුණු ජීවිතයක් ගෙවපු කෙනෙක් ධර්මයට හැරිලා ධර්මානුකූලව කුසලයෙන් ශක්තිමත් වීගෙන කිසිම අකුසලයක් කරගන්න නැතුව කටයුතු කළොත් ඒ කෙනාගේ අර කලින් ජීවිතේ කරගෙන තියෙන අකුසල කර්ම විපාක දෙන්න අවස්ථාව ලැබෙන්නේ නැතුව යනවා. ඒ ditta dhamma වේත්නී විපාකය ලැබෙන්නට අවස්ථාවක් නොලැබී යනවා. මොකද අර කුසලයෙන් ශක්තිමත් වුණු හින්දා. ඉස්සර හුඟා පින්දහම් කරගත්ත ධර්මයේ හැසුණා. නමුත් කවුරු හරි නරක කෙනෙක්ගේ ඇසුරක් ලැබුණා නැත්නම් රාගයෙන් අන්ධ වෙලා වයසට යන වෙලාවේදී නොමග ගියා. ඒ වගේ වෙලාවකදී ඒ ඇත්තෝ නොමග ගියාම අකුසල කර්ම කරගන්නවා. එතකොට අර කලින් ජීවිතේ කරගත්තු කුසල කර්ම විපාක දෙන්න අවස්ථාවක් නොලැබී අකුසල කර්ම විපාක දෙන්න පටන් ගන්න පුළුවන්. ওই දෙක කොහොම තියෙද්දි සමහරුන්ගේ දැන් ජීවිතේ හරියට පෙර පින් වලින් ගොඩක් බලවත්. හුඟක් බබලන ජීවිතයක් පෙර පිනේ. හැබැයි දැන් කරගන්නේ අකුසල කර්ම. අකුසල කර්ම කරගනිමින් හිටියට ditta dhamma වේත්නී අකුසල කර්මයේ විපාක දෙන්න අවස්ථාව දෙන්නේ අපරාපරියේ වේදනීය විදිහට අතීත භවවල කරගෙන තියෙන කුසල කර්ම. දැන් සත්තු මානවා මාත්‍රාවේ විකෝණවා කරන්න ඕනේ හැම අකුසලයක්ම කරනවා. ඒත් උන් බලන් ඉති දිනු වෙනවා. ඒ පස්සපස්සේ තියෙන්නේ අතීතයේ කරගෙන තියෙන අපරාපරියේ වේදනීය කර්ම බලවත් විදිහට මේ නාම රූප වලට විපාක දෙමින් තියෙනවා. ditta dhamma වේත්නීයකට තවම අවස්ථාව ලැබිලා නැහැ. ditta dhamma වේදනීය කුසල කර්මයේ මහත්ඵල ලෙස විපාක දුන්නු අවස්ථා කිහිපයක් තමයි දැන් අපි මේ කියන්නේ. රජගහ නුවර හිටියා කාකවලිය කියලා දුප්පත් මිනිසෙක්. මේ දුප්පත් මිනිසයාගේ බිරිඳ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ඇඹුල් කැඳ පූජා කරන දවසක් ඇයට තිබුණේ ඇඹුල් කැඳ. සාමියාට අරන් යමින් තිබ්බ ඒ ඇඹුල් කැඳ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදලා අවදි වෙච්ච වෙලාවේ ඒ අවදි වෙලා මුලින්ම දානි සඳහා පිණ්ඩපාතේ වැඩම කරනකොට තමන්ගේ ස්වාමියා කුඹුරු කොටමින් ඉන්න තැනට ඇඹුල් කැඳ අරන් යමින් හිටියේ මේ ගෙවිලිය. අර ඇඹුල් කැඳ පූජා කරන මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ඇයට ඒකේ ඉදාම ලැබුණා. මේ පින්වති ඉතාමත්ම ප්‍රබල ආනිසංස ඒ තමයි ඒ ස්වාමියාත් ඒ කටයුතු කර හරියටම දින 7ක් යනකොට ඇයට නිදානයක් පහළ වුණා. ඒ දවස් 7කට පස්සේ නිදානයක් පහළ වුණා. ඒ දවසේ ඉඳලාම ඇයට බොහෝ ප්‍රතිඵල ලැබුණා. අන්තිම දවස් 7 අන්තිම දවස වෙනකොට නිදානයකුත් පහළ වුණා. අන්තිමට මේ දුප්පත් කාකවලිය ගොවියා මහා සිටුවරයෙක් බවට පත් වුණ මේ නිදානය ලැබුණු හින්දා. ඊට පස්සේ පින්වත්නි පූනික කියන දුගියා ඔහුගේ බිරිඳත් එක්ක සරියුත් මහරහතන් වහන්සේට දෙහැටි දඬු පූජා කරනවා. සරියුත් මහරහතන් වහන්සේට දෙහැටි දඬු පූජා කරනවා, පැන් ඒ වගේම බත් පූජා කරනවා. ඒකේ ආනිසංස විදිහට මේ පූනික දුප්පත් මිනිසෙට රත්තරන් නිදානයක් පහළ වෙනවා. බහුදන සිටුමා විදියට ප්‍රසිද්ධ වුණේ මේ පූනික කියන දුප්පත් දුගියා. එතකොට මේ දෙපළ ඒ වගේම ඒ දෙපළගේ උත්තරා කියන දියණියත් ධර්ම ශ්‍රවණය කළ සෝවාන් මාර්ගයට පවාපත් වෙනවා මේ පවුලේ අය. දිට්ඨ ධම්මවේත්නීය කුසලයේ එහෙම විපාක දෙනකොට දිට්ඨ ධම්මවේත්නීය අකුසලයේ කර්මයේ විපාක දෙන විදිහත් මෙන්න මේ විදිහට අවස්ථා කීපයකින් අපි කියන්නම්. චින්චි මානවිකාව බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ධර්මිතියක් බැඳගෙන ඇවිල්ලා අපහාස කරනවා. භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට අපහාස කරපු අකුසලයේ ඒ මොහොතේම විපාක දුන්නේ ඇය එතනින් පුංචි දුරක් යනකොට. චින්චි මානවිකාවගේ ධර්මිතිය මීය හපනවානේ. ඊට පස්සේ ඇයතනින් සුළු දුරක් යනකොට පණ පිටින්ම අවීචී මහ නරකාදියට ඇදගෙන වැටලා ඇය පණ පිටින්ම අවීචියට යනවා. ඒ තමයි චින්චි මානවිකාවගේ දිට්ඨ ධම්මවේදනේ කර්ම විපාක දුන්න විදිය. යසෝදරා දේවිය අවුරුදු 78 දී පිරිනිවන් පෑවේ. යසෝදරා මහරහතන් වහන්සේ. යසෝදරා තෙරණින් වහන්සේගේ නැත යසෝදරා දේවියගේ තාත්තා පියරත්තුමා සුපබූත රත්තුමා. සුපබූත රත්තුමා ශාක්‍ය රජ කෙනෙක්. බුදුරජාණන් වහන්සේට නිකර උනේ දොස් කිව්වා. බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාතේ වැඩම කරන්න දෙන්නේ නැතුව දවසක් පිණ්ඩපාතේ වැඩම කරනකොට මග අවුරාගෙන ඉන්නවා. මග අවුරාගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේට හොඳටම බනිනවා දොස් කියනවා. ඊට දවස් 7කට පස්සේ මේ රජතුමා තමන්ගේ මාලිගාවේ යටමාලයේ පඩිපෙළ පාමුලදී පොළොව පලාගෙන පණ පිටි නිරයට යනවා. ඔබට මතක් වෙනවනේ අර කතාව අර වෙළඹ කිපුණු වෙලාවේ එහෙම බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය වෙනවා කියලා කලින් දේශනා කරව විදිය සුපබුද්ධ රත්තුමා මාලිගා උඩ තට්ටුවට ගිහිලා හැංගිලා හිටියේ විදිය මතක් වෙනව ඇතනේ. දෙව්දත් තෙරුන් වහන්සේ නරකයේ ඉපදුනේ දිට්ඨ ධම්මවේත්නීය අකුසල විපාක ශක්තියකින්. දේවදත්ත හාමුදුරුවෝ නරකයේ ඉපදුනේ කලින් භවවල කරගත් කර්මයකින්ද නෙමෙයි, සංඝ බේදයේ හින්දා. සංඝ බේදයේ ලෝහිත උප්පාද කර්මයේ ওই දෙකම කරගත්තානේ. ඒතකොට ඒකෙන් බලවත් එක සංඝ බේදයේ අපේ දේවදත්ත තෙරුන් වහන්සේ දිට්ඨ ධම්මවේත්නීය ඒ අකුසල කර්මයේ හින්දා අදට අවීචිය පැසනවා. ඊළඟට කෝකාලික තෙරුන් වහන්සේ. කෝකාලික තෙරුන් වහන්සේත් ඒ වගේම නන්ද ගවඝාතකයාත් සරියුත් මහරහතන් වහන්සේගේ හිසට අර ටොක්කක් කනපු නන්ද යක්ෂයාත් උපලවන්නා තෙරණින් වහන්සේ දූෂණය කරපු නන්ද කියන තරුණයාත් පණ පිටින්ම අපායට ගියේ අර ජීවත් ඉද්දි කරගත දිට්ඨ ධම්මවේදනීය අකුසල කර්ම හින්දා. කෝකාලික තෙරුන් වහන්සේට නම් උනේ අර සරියුත් මොග්ගලන් මහරහතන් වහන්සේලාට පාපී බිස්සුන් කියලා දොස් කියමින් කටයුතු කළා. එතකොට නන්ද ගවඝාතකයා ඒ ගවයින් ඝාතනය කළා. මේ පණ පිටින් ඉද්දිමත් අන්තිම දිව කපල එහෙම ගත්තා. සරියුත් මහරහතන් වහන්සේගේ හිසට ටොක්කක් ඇවිල්ලා නන්ද කියන යක්ෂයා ඇන්න. ඒ ටොක්ක අනින වේගියත් මොග්ගලන් මහරහතන් වහන්සේ දැක්කා. උප්පලවන්නා තෙරණින් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා ආවාසයට ඒ පුංචි කුටියට වැඩම කරනකොට ඇඳ යට හැංගිලා හිටිය අර නන්ද කියන තරුණයා උප්පලවන්නා තෙරණින් වහන්සේව බලහත්කාරයෙන් දූෂණය කරනවා. ඒ නිසා ඔහුත් කියන මෙන්න මේ පිරිස පණ පිටින්ම මේ අපායට ඇදගෙන ගිය දිට්ඨ ධම්මවේත්නීය අකුසල කර්මයේ හින්දා. එතකොට දිට්ඨ ධම්මවේදනීය බරපතල කුසල අකුසල කර්ම ගැන ඔය ඇත්තෝ තවදුරටත් අධ්‍යයනය කරන්න. ඔය ඇත්තන්ට මේ ටිකත් හොඳටම ප්‍රමාණවත්, මේක හොඳටම තේරුම් ගන්න. පින්වත්නි, සෑම චිත්ත වීතියකම පළවෙනි ජවන්සිතට දිට්ඨ ධම්මවේදනීය විපාකේ හම්බ වෙනවා. ඒ කර්මයේ ජීවත් ඉද්දී විපාක දෙන්න අවස්ථාවක් නැතුව ගියොත් අහෝසි කර්මයක් වෙනවා. ඊළඟට උපපජ්ජ වේදනීය කර්මය. දෙවෙනි එක උපපජ්ජ වේදනීය කර්මය කියන්නේ ඊළඟ භවයේදී විතරක් විපාක දෙන කර්මවලට. මෙතනින් පස්සේ ඊළඟ භවයේ විපාක දෙනවා. දැන් ඔය හිතියට අනේ මේ මගේ ගෙදර, මේ මගේ යාන වාහන, මේ මගේ බිරිඳ, මේ මගේ සැමියා, මේ මගේ දූ දරුවෝ, මේ මගේ ධනවත් යාළුවෝ, මේ මගේ දුප්පත් යාළුවෝ, මේ මගේ කීර්තිය නම්බුනාම ඔය කිව්වට ඔය එකක්වත් ඔය ඇත්තන්ට තව සුළු කාලයකට පස්සේ නැතුව යනවා. මේ මොහොතේත්ව සන්‍යාසනයක් පාසා නැතුව යනවා. ඊළඟ භවයේ ගත්තාම ඒක අලුත්ම තැනක්. ඒක මොකද්ද කියන එක තීරණය වෙන්නේ මැරෙන වෙලාවේ ඔබේ හිත නරක් हो हित यहापत कवनुमत मगप लबल हित एकांत सुगतिये मे विधियत पिंगवत्नी एक विनाशनवा उपपच वेतनीय कर्म एवेन्ने ඔයත් මෙතනින් පස්සේ ඊළඟට උප්පත්තිය ලැබෙන තැනේදී එතනදී ඔය ඇත්තන්ගේ නාම රූප ධර්ම වලට විපාක දෙන ඒවා උපපච වේත්නීය කර්මය කියලා කියන්නේ තමන් කරපු කුසල හෝ අකුසල කර්ම මේ වර්තමාන භවයෙන් පස්සේ ඊළඟට ලැබෙන භවයේදී පහළවන ස්කන්ධ පරම්පරාවට විපාක දීම. ඔබ දැන් කුසල කර්ම කරගන්නවා. ඔබ දැන් අකුසල කර්මත් කරගන්නවා. ඔය කරගන්න යහපත් කර්ම හෝ ඔය අයහපත් කර්ම මේ මැරලා ගියාට පස්සේ ඊළඟට උප්පත්ති ලැබනකොට ඊළඟ භවයේ පහළවන ස්කන්ධ පරම්පරාවට විපාක දෙන එක මෙහෙ වෙන්න පුළුවන්. අපි කියමු දිගින් දිගටම ප්‍රාණඝාත කර්ම කරගත්ත කියලා කෙනෙක්. දැන් අපි මුස්ලිම් ජාතිකයන්ගෙන් හරියට නිදහස් කරගන්න ඕන ගවයෝ එහෙම ඊය ගොඩක් සතු මානවනේ. එතකොට ඒ වගේ කෙනෙක් මැවුනට පස්සේ මොකක් හරි කුසලයක් හින්දා මිනිස් භවයකට ආව කියමු. ඒ වුණාට එයාගේ අකුසලයේ හින්දා ඇවිල්ලා සුළු මොහොතකින් මැරෙන්න පුළුවන්. සමහරවිට අම්මා තාත්තා දන්නෙත් නැහැ මේ දරුවෙක් මව්කුසට ඇවිල්ලා ගියා කියලා. තාම ලී පාටටවත් හැල්ලා නැති පළවෙනි සතියේ තප්පර කීපයක් හෝ පැය කීපයක් ඉඳලා යන්නත් පුළුවන්. මැරෙන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි සතියේ තුන්වෙනි සතියේ මැරෙන්නත් පුළුවන්. හැබැයි දෙක තුන සති පහ වුණාට පස්සේ නම් රුධිරය ගන්නකොට සලකුණු දැනගන්න පුළුවන්කම තියෙන මෙන්න ඇවිල්ලා කෙනෙක් ගියා කියලා. ඒ වගේ මාස දෙකෙන් තුනෙන් එහෙම මානෙටපත් එන්න පුළුවන්. ඉපදුනාට පස්සේ මුල් අවුරුදු 10 දී ඕන වෙලාවක දෙවෙනි අවුරුදු 10 දී ඕන වෙලාවක මානෙටපත් එන්න පුළුවන්. ඒ දැන් කරගන්න කර්මවල අනාගත විපාකය. උපපච්ච වේත්නීය කර්මය කියන්නේ තමන් කරන කුසල හෝ අකුසල කර්ම මේ වර්තමාන භවයෙන් පස්සේ ඊට පස්සේ ලැබෙන භවයේ ඒ නාම රූප ධර්ම වලට විපාක දෙන එක. ඒ කියන්නේ ගිය වෙලාවේ ඉඳලා ප්‍රතිසන්දිය උණු වෙලාවේ ඉඳලා චුතිය දක්වා අතර කාලෙදී විපාක දෙන්න පුළුවන් උපපච්ච වේත්නීය කර්ම. ඒක තවත් පැහැදිලිව කිව්වොත් මේ ආත්ම භාවයේදී සිද්ධ කරපු කුසල හෝ අකුසල කර්ම ඊළඟ ආත්ම භාවයේදී විපාක දෙන එක හඳුන්වන්නේ අපි උපපච්ච වේත්නීය කර්මය කියලා. උපපච්ච වේත්නීය කර්මයක් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි කුසල උපපච්ච වේත්නීය කර්මය, අකුසල උපපච්ච වේත්නීය කර්මය කියලා. කුසල උපපච්ච වේත්නීය කර්මය, අකුසල උපපච්ච වේතනීය කර්මය කියලා. මේ කුසල හෝ අකුසල උපපච්ච වේත්නීය කර්මය විදිහට එන්නේ චිත්ත වීතියක තිබෙන ජවන්සිත හතෙන් අන්තිම ජවන්සිතට ලැබෙන විපාකය. චිත්ත වීතියක තියෙන ජවන්සිත හතෙන් අන්තිම ජවන්සිතට විපාක දෙන්න පුළුවන් වෙන්නේ ඊළඟට ලැබෙන ආත්ම භාවයට විතරයි. ඔබ දැන් මේ කරන කියන හැම එකකම ඔය චිත්ත වීතිවල අන්තිම ජවන් හිතල දැන් අද උදේ ඉඳන් මෙතෙක් වේලා ඔබ කරගෙන තියෙන ඒ කර්මවල අන්තිම ජවන් සිත් ලක්ෂ කෝටි ගානට ඊළඟ භවයට විපාක දෙන්න හැකියාව තියෙනවා. සනයසනය පාස ඇතිව නැතුව යත්‍යම නැවත ඇතිවන මේ හේතුඵල ධර්මවලට. එතකොට ඊළඟ භවයට විතරක් විපාක දෙන්න හේතුව වෙන්නේ පළවෙනි ජවන්සිතේ ඉඳලා හයවෙනි ජවන්සිත දක්වා ජවන්සිත හයේ රුකුල ලැබමින් හත්වෙනි ජවන්සිත ඇති වුණු නිසා හත්වෙනි ජවන්සිත රුකුලක් ලැබුණා, ශක්තියක් ලැබුණා පළවෙනි ජවන්සිතේ ඉඳලා. හැබැයි පළවෙනි ජවන්සිතට අනිත් ජවන්සිතවල රුකුලක් ලැබුණේ නැහැ. හැබැයි හත්වෙනි ජවන්සිතට රුකුලක් ලැබුණාට ඒ හත්වන ජවන්සිත ඒ චිත්ත වීතියේ ඇතිවන අන්තිම ජවන්සිතයි. අන්තිම ජවන්සිතින්ද මැද ජවන්සිත වලට වඩා මේ හිත දුර්වල වෙනවා. ඒ වුණාට මුල් ජවාසිත හයේ සුකුල ලැබලෙන් හින්දා පළවෙනි ජවාසිතට වඩා ප්‍රබලත් වෙනවා. අර පළවෙනි ජවාසිතට වඩා ප්‍රබලයි මුල් ජවාසිතට රුකුල ලැබෙන හින්දා ඒ වුණාට ඒක අන්තිම එක හින්දා ඊළඟ භවයට විතරයි විපාක දෙන්නේ. වර්තමාන භවයේදී නානාපකාර විදියට ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණන් හත්වන ජවන්සිත ඇති වෙනකොට මීළඟ භවයේ ප්‍රතිසන්දි විපාකයත් ප්‍රවෘත්ති විපාකයත් ඒකෙන් ලබා දෙන්න පුළුවන්. පළවෙනි ජවන්සිතට ප්‍රතිසන්දිය ලබා දෙන්න බෑ, ප්‍රවෘත්තිය විතරයි. හැබැයි මේ හත්වෙනි ජවන්සිතට පුළුවන් ඊළඟ භවයේ ප්‍රතිසන්දිය ලබා දෙන්න. එක ජීවිත කාලයක ට්‍රිලියන සංඛ්‍යාත්මකව කියන්න බැරි තරම් ඇතිවන ඒ ජවන්සිත වලින් හත්වෙනි ජවන්සිත වලින් මොකක් හරි එක ජවන්සිතකට ප්‍රතිසන්දියක් ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ ජවන්සිත වලින් මේ ජීවත් ඉන්නකොට ප්‍රතිසන්දීන චුතිය දක්වා කාලේ විපාක ලබා දෙන්නත් පුළුවන්. ප්‍රතිසන්දි විපාක වලදී වර්තමානයේ ඇතිවන සියලුම හත්වෙනි ජවන්සිත වලින් අතිශයින්ම බලවත් එක හිතකින් විතරක් ප්‍රතිසන්දිය ලබා දෙනවා. එතකොට සියලුම කෝටි ප්‍රකෝටි ගානේ සංඛ්‍යාවෙන් කියන්න බැරි මේ හත්වෙනි ජවන්සිත වලින් බලවත් ඒ වගේ අතිශයින්ම බලවත් එක හිතකින් විතරක් ප්‍රතිසන්දිය ලබා දෙන. කොහොමත් එක භවයක ප්‍රතිසන්දිය ලබා දෙන්න පුළුවන් එක හිතකින්නේ. ඒක අන්තිම එකෙන් වෙන්න පුළුවන්. මැද ඒ වගේ තමයි හුඟක් වෙලාට වෙන අන්තිම එකනොත් වෙන්න පුළුවන්. ඉතින් සිත්වලට ප්‍රතිසන්දිය ලබා දෙන අවස්ථාවක් ලැබෙන්නේ නැතුව යන හින්දා ප්‍රතිසන්දිය ශක්තිය නැතුව යනවා. අනිකුත් ලක්ෂ ගණන් තියෙන ඉතිරි උපපජ්ජ වේත්නයේ කර්මවන හත්වන ජවන්සිතට හත්වනි ජවන්සිතෙන් එකකට ප්‍රතිසන්දිය දෙන්න පුළුවන්. ඒකෙන් ප්‍රතිසන්දිය නොදී තිබ්බොත් ඊළඟ අනිත් වගේන් ප්‍රතිසන්දිය දෙන්න පුළුවන්. ඉතිරි හිත්වලට ප්‍රතිසන්දිය ලබා දෙන අවස්ථාව නොලැබී යෑම නිසා අහෝසිත් වෙනවා. ප්‍රවෘත්ති විපාකවල ඊළඟ භවයේදී මිය යන තෙක්ම ඉඩක් ලැබුණාම විපාක දෙනවා. ඉඩක් ලැබෙන්නේ නැතුව ගියොත් අහෝසි වෙලා යනවා. ඒක හරියට අපි එක එක ඇට වර්ග ධාන්‍ය වර්ගවල කාලේ ඉක්ුත් වුණාට පස්සේ ඒවා පැලෙන්නේ නැතුව අභාවයට යනවා කියලා දැනගන්නේ. දැන් සමහර වෙලාවට අපිට හම්බ වෙනවා යම් යම් කැණීම් කරනකොට අවුරුදු 2000 ගණන් 3000 ගණන් පරණ වී හැම දාපු මුට්ටි හට්ටි. හැබැයි ඒව පැල කර ඇති පැලෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට හේතුව ඒකේ මේ පැලවීමේ ශක්තිය අභාවයට ගිහිල්ලා. ඒ වගේ කර්මයේ එහෙම අභාවයට යෑමක් තියෙනවා. කුසල උපපජ්ජ වේත්නයේ කර්ම අතරින් රූපාවචර හෝ අරූපාවචර ධාන කුසල කර්මයක් තියෙනවා නම් ඒවා අනෙක් කර්ම වලට වඩා ප්‍රතිසන්දි විපාක දෙමින් බ්‍රහ්ම ලෝකයේ පහළ කරවනවා. දැන් කුසල උපපජ්ජ වේත්නයේ කර්ම අතරේ තියෙනවා නම් කෙනෙක්ගේ ධාන උපපජ්ජ වේත්නයේ කර්මයක්. ඒ කියන්නේ හත්වෙනි ජවනයේ ධාන විදිහට තියෙනව ඕන තරම් ඇති වෙන්න පුළුවන් ධාන උපදවා ගත්තොත්. ඒවට රූපාවචර හෝ අරූපාවචර ධාන කුසල කර්මයක් තිබ්බොත් අනෙක් කර්ම වලට කලින් ප්‍රතිසන්දි විපාක ලබා දීලා බ්‍රහ්ම ලෝකේ පහළ කරවනවා. අකුසල උපපජ්ජ වේත්නයේ කර්ම අතරින් පංචානන්තරේ පාප කර්ම හරි නියත මිත්‍යා දෘෂ්ටිය බලවත් හින්දා අනෙක් හැම අකුසල උපපජ්ජ වේත්නයේ කර්මයක්ම වළක්වලා ඒවායේ විපාකේ ලබා දෙනවා. එතකොට අකුසල උපපජ්ජ වේත්නයේ කර්ම වලින් ආනන්තර පාප කර්ම හරි නියත මිත්‍යා දෘෂ්ටි හරි තියෙනවා නම් ඒව ගොඩවත් බලවත් හින්දා අනෙක් හැම උපපජ්ජ වේත්නයේ කර්මයක්ම වළක්වලා ඒවායේ විපාකේ ලබා දෙනවා. මේ විදිහට වුණාම අනෙක් උපපජ්ජ වේත්නයේ කර්මය අහෝස් වෙලා යනවා. දැන් නුවණැති මනුස්සයෝ මංගල සූත්‍රයේ, ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ, ධම්මික සූත්‍රයේ, පරාභව සූත්‍රයේ, අනන සූත්‍රයේ, පංචේත ධම්ම සූත්‍රයේ වගේ මුළු ජීවිතේම පින්කමක් බවට පත් කරගන්න සූත්‍ර දේශනානුව ජීවිතේ හැඩගස්සා ගන්න ඕන. අපි ඒක ඔය ඇත්තන්ට දිගටම කියනවානේ. ජීවත්වන ඔය ඇත්තු මංගල සූත්‍රයේ කවුණු 38 අනුව ජීවත් වෙන්න ඕන. දැන් සමහරු කියනවා මෝඩකමට, අනුවනකමට කියනවා මොන සිල්ද ඔය සිල් රැකලා मगपाल्य उपकेनेक ने एक प्राज्ञाव दियुनु करगिन मगपाल्य अपि ओय वगे विकार कथा කියනවා ඒ මේ නාම රූප ධර්ම ගැන දන්නේ නැති හින්දා සීලේ විතරක් නෙමෙයි ඔය ඇත්තන්ට හැම කුසලතාවයක්ම ඕන වෙනවා අටමහා කුසාසිතලයේත් නේ හැම කවුණක්ම ඕන වෙනවා මේ මංගල සූත්‍රයේ තියෙන කවුණ වගේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ තියෙන කවුණ වගේ ධම්මික සූත්‍රයේ පරාභව සූත්‍රයේ අනන සූත්‍රයේ පංචීත ධම්ම ආදී ඔය නම් කීපයක් කිව්වා වගේම නම් නොකීව මහ විශාල සූත්‍ර ප්‍රමාණයක් තියෙනවා එතකොට ඒ වගේ තියෙන විදිහට ඔබ ඔබේ මුළු ජීවිතේම පින්කමක් බවට පත් කරගන්න ඕන මේවා නාම රූප ධර්ම හින්දා කිසිම වෙලාවක තමන්ගේ චිත්ත සන්තතිය තුල අකුසල ධර්මයන් ඇති වෙන්න දෙන්න එපා තියෙන අකුසල ධර්ම වැඩෙන්න දෙන්නත් එපා තියනවා නම් උපංගෙයිම ඒක මරලා දාන්නට කටයුතු කරගන්න ඕන තියෙන අකුසල ධර්ම නැත්නම් ඒක වැඩුණොත් ලොකු හානියක් වෙනවා අනාගත නාම රූප ධර්ම වලට එතකොට කර්මයේ දිඨධම්ම වේදනීය උපවජ්ජ වේතීය අපරාපරිය වේදනීය ස්වභාවයන් තියෙනවා කර්මයේ දිඨධම්ම වේදනීය උපවජ්ජ වේතීය අපරාපරිය වේදනීය ස්වභාවයන් දැන ඉගෙනගෙන නොනැති පින්වතුන් Tamanට අනාගතයේ මොකක් හරි නපුරක් හානියක් පීඩාවක් සිද්ධ වෙන කාරණා වර්තමානයේ දැන් ජීවත්ව ඉද්දී කරගන්නේ නැතුව ඉන්න වග බලා ගන්න ඕන. මොකද දැන් ජීවත් ඉද්දී ඔය ඇත්තෝ කරන කියන දේවල් අනාගතයේදී ඔබට විපාක ලබා දෙනවා. ඒ නිසා අනාගතයේදී නාම රූප ධර්ම හට ගන්නකොට පෙනීම නැතිවන අන්ධ කරවන ඇහිීම නැතිවන බීරි කරවන කටහඬ විනාශ වෙලා යන ගොළු කරවන රස දැනෙන්නේ නැති තත්ත්වයට පත්වන අංග විකලවන කුදුවන මිනිස් උපතක් නොලැබෙන මේ වගේ මේ අනාගත ස්කන්ධයන්ට පීඩාකාරී වන කිසිම හානිදායක අකුසල කර්මයක් වර්තමානයේදී කරගන්නේ නැතුව ඉන්න මේ නාම රූප ධර්ම ගැන ඉගෙන ගන්න අය කටයුතු කරන්න ඕනේ විශේෂයෙන්ම අභිධර්ම ඉගෙන ගන්න කට්ටිය හරිම නිහතමානී පිරිසක් ඔවුන් තමන්ගේ නාම රූප වලට හානි පමුණවා ගන්න නැහැ කාය කර්ම වචී කර්ම මනෝ කර්මයෝ කුසල කර්මම වීමෙන් අතීත අකුසල කර්ම වලට ඔබ නිවන් දකින්නාත් එක්ම විපාක දෙන්න අවස්ථාවක් නොලැබී යන්න පුළුවන් ඔබේ කාය කර්ම ඔබේ වචී කර්ම ඔබේ මනෝ කර්මයෝ ඔබ කයින් කරගන්න සතුම් මැරීමෙන් වැළකීම සොරකම් කිරීමෙන් වැළකීම කාමේ වාදවා හැසිරීමෙන් වැළකීම බොරු කීමෙන් වැළකීම කේලාම් කීමෙන් වැළකීම සරපස වචන කතා කිරීමෙන් වැළකීම හිස් වචන කතා කිරීමෙන් වැළකීම කියන වචී කර්ම ඔබ සිතින් කරගන්න දැඩි ලෝභයක් නැතිකම මෛත්‍රියෙන් පිරුණුකම සම්මා දිට්ඨිය කියන ඒ කර්ම මේවා කුසල විදිහට සත්‍යමත් නම් අතීතයේ කරගෙන තියෙන නානාපකාර සත්ත්වඝාතන සොරකම් කාමයේ වාදවා හැසිරීම මත්ද්‍රව්‍ය ශරීරගත කර ගැනීම බොරු කීම් කේලාම් සරපවසවත් හිස්වත්න කතා කිරීම කේන්තිය මිත්‍යා දෘෂ්ටි ආදී නානාපකාරයේ දැඩි ලෝභ ආදී එක එක ආකාරයේ අකුසල කර්ම වලට විපාක දෙන්න අවස්ථාවක් නොලැබී යනවා ඔබ දැන් ධර්මයෙන් කුසලයෙන් සත්‍යමත් හින්දා ඔබේ කර්ම විපාක දීම අපි කියමු දරලං කරලා තියෙන මහ ගින්නක් කියලා දර ටික අවසන් වෙන දෙන්නේ නැතුව ඔය ඇත්ත දර අළු වෙන්න දෙන්නේ නැතුව තව තවත් දරලං කරනවා දරලං කරමින් තියදී ගින්න එක දිගටම පවත්වාගෙන යනවා වගේ ඔබ දැන් විපාක දෙන මේ කුසල් දිගටම පවත්වා ගන්න ditta dhamma vedniya upaja vedniya කුසලයන්ගේ උපකාරය ලැබනවා ආමිස ප්‍රතිපත්ති කියන දෙආකාරයෙන්ම කුසලයේ හැසිරෙන්න වෙනවා ඔය ඇත්තන්ට නිවන් දකින්නකම්ම අකුසලයන්ට විපාක දෙන්න අවස්ථාවක් නොදී ඉන්න පුළුවන් ඔබ ආමිස විදිහට ප්‍රතිපත්ති විදිහට දෙයාකාරයෙන්ම කටයුතු කළොත් මේ කර්ම කතාව නාම රූප ගැන කිසිදු අවබෝධයක් නැතුවද විය තමයි දන් දීලා නිවන් දකින්න බෑ දන් දීලා මගපල් ලබන්න බෑ වගේ කතා කියන්නේ මොකද දන් දුන්නු හින්දා තමයි මගපල් ලබන වෙලාවේදී ඒ කට්ටියගේ ඇස්වල පෙනීම තිබුණේ කන්වල ඇහිීම තිබුණේ ඒ මගපල් ලබන කුසාසිත ලැබුණේ ඒ මගපල් ලබන වෙලාවේදී ශාරීරියේ නිදුක්ක නිරෝගී වගේම මගපල් ලබන දවසේ ආහාර පාන වගේම උන් හිතෙන් වගේම ඒ නිදුක්කම් මේ පහසුකම්ගේ යහපත් ස්ථාරමුණු හම්බවීම ඔය වගේ කාණු ඔක්කොම පින්වත්නි දාන ආදී කටයුතු නැත්නම් ආමිස ආකාරයට උසස් පින්කම් චෛත්‍ය පූජා කංචුක පූජා අටපිරිකර පූජා নানা ආකාර විදිහට ඒ කරගෙන තියෙන කුසලයන්ගේ විපාක හින්දා තමයි මගපල් ලබන විලාවටත් ඒ නාම රූප වලට බොහෝ උපකාර ලැබිලා තියෙන්නේ ආර්ය අෂ්ටායික මාර්ගයේම පිළිපදිමින් කල නොයවාම සසරින් ඈතර වෙන්නට නොනැති ඔය ඇත්ත වග බලා ගන්න ඕන. ඊට පස්සේ අපරාපරිය වේදනීය කර්ම. අපරාපරිය වේදනීය කර්ම කියලා කියන්නේ මොනවටද? මේ ආත්ම භාවයත් ඊළඟ ආත්ම භාවයත් හැරුණාම තුන්වෙනි ආත්ම භාවයේ ඉඳලා යම්කිසි භවයක අනුපාසයේස පරිනිර්වාණයට පත්වන කම්ම ඉඩ ලැබුණාම විපාක දෙන කර්ම අපරාපරිය වේදනීය කර්ම වෙනවා. මේ ආත්ම භාවයත් ඊළඟ ආත්ම භාවයත් හැරුණාම තුන්වෙනි ආත්ම භාවයේ ඉඳලා යම් දවසක අනුපාසයේස පරිනිර්වාණයට පත්වන කම්ම ඉද ලැබුණා විපාක දෙන කර්ම අපරාපරිය වේදනීය කර්ම. අපරාපරිය වේදනීය කර්ම වෙන්නේ ජවා සිත්වල පළවෙනි ජවනයත් හත්වෙනි ජවනයත් අතර මැද තියෙන සිත් පහත් එක්ක යෙත්න චේතනාව. ඒක තවත් කිව්වොත් චිත්ත වීතියක තියෙන ජවා සිත් වලින් පළවෙනි කුසල හෝ අකුසල ජවන චේතනාව දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් ජීවත් වීදී විපාක දෙනවා කියලා ඔබ ඉගෙන ගත්තානේ. අන්තිම ජවන චේතනාව උපපච්ච වේදනීය විදිහට ඊළඟ භවයට විපාක දෙනවා. ඒ අතරමැද තියෙන ජවන්සිත පහේම යෙදෙන චේතනාවට විපාක ලැබෙන්නේ අනාගතයේ කවදා හරි දවසක රහත් වුණාට පස්සේ ඒ රහතන් වහන්සේගේ හෝ රහත් තෙරණින් වහන්සේගේ අනුපාසයේස පරිනිර්වාණයට පත්වනකම්. හිතන්න දැන් කවුරු හරි කෙනෙක් අපි කියමුකෝ සිරිපාල කියලා මහත්මයෙක් ඉන්නවා. ඒ මහත්මයා කටිනාදී පින්කම් කරගන්නවා. කරගෙන ඒකේන ආත්මභාව ගණනක් අනාගතයේ සසරේ ඉන්නවා. අනාගතයේදී එතුමා රහතන් වහන්සේ නමක් වෙනවා. හැබැයි රහත් වෙලා එතුමාට පීනවම් පානකම්ම ඒ අන්තිම හුස්ම පොදේ ඉවත්තේ අනුපාසයේස පරිනිර්වාණය පීනවම් පානකම්ම මේ කටින පූජාදී පින්කම් වල උපකාරී නාම රූප වලට ලැබී දිගු සසරට තුන්වෙනි භවයේ ඉඳලා අනාගතයේ කවදාහේ දවසක රහත් අනුපාසයේස පරිනිර්වාණයට පත් වෙනකම්ම අර මැද ජවන්සිත පහේ විපාකයෝ ලැබෙනවා. පරිනිර්වාණ දෙකක් තියෙනවා. එකක් සෝපාදිසේස පරිනිර්වාණය. අනිත් එක තමයි අනුපාදිසේස පරිනිර්වාණය කියන්නේ. කියන්න බලන්න මේ පරිනිර්වාණ දෙක. උපාදිශේෂ පරිනිර්වාණය දේශ පරිනිර්වාණය අනුපාදිශේෂ පරිනිර්වාණය දැන් අහපව කියන්නේ සෝපාදිශේෂ පරිනිර්වාණය අනුපාදිශේෂ පරිනිර්වාණය ඔව් එතකොට සෝපාදිශේෂ පරිනිර්වාණය කියන්නේ ලෝකෝත්තර මාර්ග නුවණින් කෙලෙසුන් නැසලා අනාගතයේ ඇතිවන ස්කන්ධ නැති වී ගිය වර්තමාන පංචස්කන්ධයේ පමණක් ඉතිරිව ඇති තැනැත්තාගේ නිවන. එතකොට සෝපාදිශේෂ පරිනිර්වාණය කියන්නේ ලෝකෝත්තර මාර්ග නුවණින් කෙලෙසුන් නැසලා අනාගතයේ ඇතිවන ස්කන්ධ නැති වෙලා ගියාට පස්සේ වර්තමාන පංචස්කන්ධයේ පමණක් ඉතිරිව තියෙන කෙනාගේ නිවන. ඒ කියන්නේ රහත් වුණාට පස්සේ ඒ රහත් වීමේ ඉඳලා රහත් වෙනකොට ඒ පැවතුණු රූප පරම්පරාවත් ඒ වේදනා සංඥා සංකාර විඥාන පරම්පරාවත් ඉන්පස්සේ ආවි අතීතේ පවතිනවා. හැබැයි රහත් වීමත් එක්කම අනාගත ස්කන්ධ පරම්පරාවකට ඕන කරන කර්ම රැස්වීමක් වෙන්නේ. ඒකට හේතුව තමයි ඒ රහතන් වහන්සේගේ හෝ රහත් තෙරණින් වහන්සේගේ චිත්ත සන්තතිය ඉන්පස්සේ ක්‍රියාසිත පමණක් ඇතිවන චිත්ත සන්තතියක් වන හින්දා. සෝපාදිශේෂ පරිනිර්වාණය කියන්නේ ඒ සෝවාන් සකදාගාමි අනාගාමි කියන මාර්ගඵල ලැබූ කෙනා යම් දවසක අරහත් මාර්ග ඥානයටපත් වෙනකොට ඒ අරහත් මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම කිසිවක් ඉතිරිවක් නැතුව කෙලෙසුන් නැසනකොට වර්තමාන ස්කන්ධය පමණක් පැවතිලා අනාගත ස්කන්ධ පරම්පරාවට හේතු නැති වෙලා යන අවස්ථාව ඒ සෝපාදිශේෂ පරිනිර්වාණය. අනුපාදිශේෂ පරිනිර්වාණය. අනුපාදිශේෂ පරිනිර්වාණය කියන්නේ ඒ රහත් වුණාට පස්සේ ඉතිරි වෙච්ච පංචස්කන්ධයන්ගේ ඉතිරියක් නැතිවම පීනවම් පෑම. දැන් රහත් වුණාට පස්සේ ඒ භවයෙන් පස්සේ ඊළඟ භවයකට ස්කන්ධ පරම්පරාව වැඩපිළිවෙලක් නැහැ. රහත් වීමෙන් පස්සේ කරගන්න කිසිදු කර්මයක් ඒ ජීවත් ඉන්න භවයට විපාක දීමක් වෙන්නේ නැහැ. එතකොට පින්වත්නි දැන් මේ කරගෙන තියෙන කර්මය අනුපාදේශ පරිනිර්වාණය දක්වාම පවතින්න පුළුවන්. ඔබ දැන් කරලා තියෙන බැනගෙන ගහගෙන දන් දීලා සිල් රැකලා භාවනා කරලා අභිතරම ඉගෙනගෙන ඔය කරපු කියපු දේවල් වල හොඳ නරක දේවල් ඔය ඇත්තන්ට යම් දවසක රහත් වෙලා පීනුවම් පානකම්ම ඔය නාම රූප ධර්ම වලට විපාක වශයෙන් ලැබෙනවා. එතකොට අනුපාදේශ පරිනිර්වාණය කියන්නේ රහතන් වහන්සේගේ සම්මුති මාණය ටිකේ නම. මේ සම්මුති මාණය අනුපාදේශ නිර්වාණය කියන එතන ඒ අවස්ථාව වෙනකම්ම අපරාපරිය වේතනීය කර්මය විපාක දෙනවා. ඒ නිසා තමයි අර දාන පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා සීල පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා ওই විදිහට හැම පාරමිතාවක්ම මේ තුන් ආකාරයකට සම්පූර්ණ කරන්න කියලා කියන්නේ ඔබට කවදා හරි දවසක උපකාර වෙනවා. අපරාපරිය වේදනීය කර්මයක් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. ඒ තමයි කුසල අපරාපරිය වේදනීය කර්ම අකුසල අපරාපරිය වේදනීය කර්ම කියලා. එක්කෙනෙක්ට තියෙන අපරාපරිය වේදනීය කර්මයන්ගේ ප්‍රමාණය කිසිම සංඛ්‍යාවකින් කියන්න බෑ අපි කාටවත්. දැන් ඔය ඇත්තන්ගේ අපරාපරිය වේදනීය කර්ම ගත්තාම අනන්ත ඈත පිට මේ සංසාරේ ඉඳලා මේ ඔය ඇත්තන්ට ප්‍රමාණය හිතා ගන්නවත් බෑ කියන්නවත් බෑ කාටවත් බෑ. එතරම් බුදුරජාණන් වහන්සේ නමකට ඇරෙන්න. එතරම් අනන්ත අප්‍රමාණ අපරාපරිය වේදනීය කර්මයෝ මනුෂ්‍ය දිව්‍ය සතර අපා බ්‍රහ්ම ආදී හැම සත්වයකටම තියෙනවා. බ්‍රහ්ම ලෝකවල මේ අපි කියමුකෝ 84000ක් මහා කල්ප හිටියා කියලා නේව සංඥා රස සංඥායත්නේ. ඒ අයගෙත් ඕන තරම් අපරාපරිය වේදනීය අතීත සත්ත්ව ඝාතන ආදී ඕන තරම් දේවල් තියෙන්න පුළුවන්. සුනාමියක් හරි ගම් වතුරක් හරි ගුවන් යානයා පිපිරීමෙන් හරි වසංගත රෝගයකින් හරි මොනම විදියකට හරි එකම සිදුවීමකින් බොහෝ දෙනා මානයට පත් වෙනකොට ඒ හැමෝගේම මානයට ඔවුන්ගේ අතීත උණු වෙන වෙනම අකුසල කර්ම විපාකයක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ මරණයට. සුනාමියෙන් කෝච්චි පවා විනාශ වුණා. දැන් අපේ සමහර සාමින්හාසල හිටියේ කාර්වල උන්වහන්සේලා බහින් නැති වෙනද උන්වහන්සේලා එහෙම මොහොදුපත් වුණා. සමහර ගිහියගේ වාහන පිටින්ම මොහොදුපත් වුණා, ගෙවල් පිටින්ම ගියා. ඒතකොට විශාල පිරිස සාමූහිකව මානයටපත් වුණා. ඒ ඔක්කොම එකම කර්මයකින් මිය ගියේ කියලා හැවුවොත් නෑ, ඒ හැම ඔගේම අතීත දිගු සසරේ විවිධ තැන්වල මේ මරණයටපත් කිරීම වගේ කර්මයෝ කරගෙන තියෙනවා. සමහර අයට ආත්ම භාව ලක්ෂය, සමහර අයට ආත්ම භාව 2-3, සමහර අයට ආත්ම භාව 10ක් 15ක් ඔය එක එක විදිහට අතීතයේ තිබ්බ මොනවා හරි ඒ වගේ කර්ම මතුවලා තමයි ඒ අයගේ මරණය සිද්ධ වුනේ. එක ජවන චේතනාවකින් එකවරක් ප්‍රතිසන්දි විපාක දුන්නට පස්සේ ඒ ජවන චේතනාවෙන්ම නැවත ප්‍රතිසන්දි විපාකේ ලබා දෙන්නේ නැහැ. ජවන් සිත් ගත්තාම එක ජවන් සිතකින් ප්‍රතිසන්දිය දුන්නට පස්සේ ඒ ජවන් සිතින් නැවත ප්‍රතිසන්දි විපාක ලබා දෙන්නේ නැහැ. එක කර්මයකින් එක් භවයක ප්‍රතිසන්දි විපාක ලබා දීලා අනාගත දීර්ඝ භවවලදී ප්‍රවෘත්ති විපාක ලබා දෙන්න පුළුවන්. අපරාපරිය වේදනීය කර්ම වලින් ප්‍රතිසන්දි විපාක වගේම ප්‍රවෘත්ති විපාකත් ලබා දෙනවා. ඒ කියන්නේ පින්වත්නි උපපජ්ජ වේදනීය කර්ම වලනොත් ප්‍රතිසන්දි විපාකේ ලබා දෙනවා. අපරාපරිය වේදනීය කර්ම වලනොත් ප්‍රතිසන්දි විපාකේ ලබා දෙනවා. උපපජ්ජ වේදනීය කර්මවලුනුත් ප්‍රවෘත්ති විපාක ලබා දෙනවා. අපරාපරිය වේදනීය කර්මවලුනුත් ප්‍රවෘත්ති විපාක ලබා දෙනවා. නමුත් ditta dhamma වේදනීය කර්මවලින් ප්‍රවෘත්ති විපාක විතරයි ලබා දෙන්නේ. අපරාපරිය වේදනීය වුණු අතීත කර්මයක් විපාක දෙන්න අනිවාර්යයෙන්ම ditta dhamma වේදනීය කර්මයක රුකුල ඕනත් වෙනවා. अपरापरिय वेदनीय वेच्च अतीत कर्म තියෙනවානේ ඒව විපාක දෙන්න නම් දික්තදාම වේදනේ කර්මයක රුකුල ඕන මේක හොන්දට හිතට ගන්න අපි ඔය ඇත්තන්ට ඇයි මේ පුනා කියන සිල් රකින්න භාවනා කරන ඥාන සම්පයුක්ත කුසාසිත ඇතුව කටයුතු කරන්න කියන්නේ ඔබේ පෙරපින් අවදි කරගන්න කරන්න තියෙන උපක්‍රමය තමයි දික්තදාම වේදනීය කුසලයක හසුරුවන එක එක දිගට ළමයි ලෙඩ වෙනවා නම් හඳහම් බලන ඒ ඇත්තෝ කියනවා නම් අපල කාලයක් කියලා. ඔවුන්ගේ අපල කාලවලට මොන දේ නියම කළත් අපි කියන්නේ ඔය ඇත්තන්ට පුළුවන් තරම් පින් කරගන්න කුසලයේ හසුරවන්න බුද්ධ වන්දනා ආදී කරවන්න එහෙම කරන්න කියලා. එතකොට ඒ ditta dhamma වේදනීය කුසල කර්මයේ රුකුල ඕන වෙනවා ඒ කෙනාගේ අතීත භවවලට ගිය අකුසලයන් දැන් විපාක දෙමින් තියේදී ඒවා මර්ධනය කරගෙන ඊට කලින් අතීත වලට ගිය හරි මොනවා හරි කුසල් මතු කරගන්න මේ ditta dhamma වේදනීය කර්මයේ රුකුල ඕන වෙනවා. අපි ඒකට මෙහෙම කියමු. සැර ගිනි අඟුරු ගොඩක් මැදට අමුදර දැම්මහම අමුදරත් ගිනි ගන්නවා. හොන්දටම ගිනි අරගෙන ඇවිලෙන ගිනි අඟුරු ගොඩක් මැදට අමුදර දැම්මහම අමුදරත් ගිනි ගන්නවා. බලවත් වුණොත් අපරාපරිය වේදනීය කර්මයට දුර්වල වුණොත් ditta dhamma වේදනීය කර්මයකින් රුකුල් ලැබුණාම ඒ බලවත් අපරාපරිය වේදනීය කර්මයේ මහත් විපාක ලැබෙනවා. දැන් හිතන්න අතීතයේ කටන පිංකම් කරගෙන තියෙනකොට අතීතයේ ඒ ඇත්තෝ භාවනා කළා තියෙන ධර්ම සාකච්ඡා කළා තියෙනවා. අතීතයේ විහෙර විහාර හදලා තියෙනවා. නමුත් ඊට පස්සේ ඒ ඇත්ත සතුන් මරලා තියෙනවා සොරකම් කළා තියෙනවා කාමේ වාදව හැසිරලා තියෙනවා. දැන් මේ භවයේදී ඒ ඇයට අතීත භවවල අර වගේව කරගෙන තිබ්බට දැන් අර කාමේ වාදව හැසුණු සතුන් මරපු ඒ වගේ විපාක ඇවිල්ලා ටිකක් කරදර එනවා. ඒ කරදර එනකොට ඒ ඇත්ත ලව්වා ditta dhamma වේදනීය කුසල කර්මයක් කරනවා. ඒ කර්මයේ කරද්දී පින්වත්නි හරියට මේ අතීතයේ තිබ්බ මේ අර නානාපකාර මේ අටපිරිකර පූජා ආදී ප්‍රබල මේ කටිනාදී ප්‍රබල පුණ්‍ය කර්ම වේගයෙන් මතුවලා ඒ ඇත්තන්ගේ ජීවිතය හිතා ගන්න බැරි තරම් දියුණුවකටපත් කරනවා. දුර්වල ගින්නකට හොඳින් වේලලා ගත්ත දර දැම්මහම ඒ දර දැවිලා මහා ගින්නක් ඇති වෙනවා. දුර්වල වුණු අපරාපරිය වේදනීය කර්මයට බලවත් වුණු ditta dhamma වේදනීය කර්මයක රුකුල ලැබීමෙන් මහත් විපාක ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි දුර්වල වුණු ගින්නට වර්ෂා ජලය ලැබුණාම ගින්දර නිවිලා යනවා. ඒ වගේ දුර්වල අපරාපරිය වේදනීය කුසල කර්මයක් බලවත් ditta dhamma වේදනීය අකුසල කර්මයකින් පීඩාවට පත් වෙලා කුසල විපාක නැසලා දාන්න පුළුවන් නැති කළා දාන්න පුළුවන්. බියසළු කෙනෙක්ට තනියම සෝහම් පිට්ටනියකට යන්න බෑ. අපරාපරිය වේදනීය කර්මයට තනිය විපාක දෙන්න බෑ. යාළුවෙක් ලැබුණාම අර බියගුරු පුද්ගලයාත් බය නැතුව යාළුවාගේ අත අල්ලගෙන සෝහම් පිට්ටනියට යන්න හිතයි කරගන්නවා. ඒ වගේ ditta dhamma වේදනීය කර්මයක රුකුල ලැබුණාම අපරාපරිය වේදනීය කර්මයේ විපාක දෙන්න ගන්නවා. මේක හොඳට හිතට අරගෙන ඔබ ditta dhamma වේදනීය කුසලයෙන් ශක්තිමත් වෙන්න. වර්තමානයේදී පින්කම් ආමිස පූජා විදිහට හඳුන්වමින් භාවනා විතරක් කරන්න සිවණක් පිරිසට උපදෙස් දෙන අය මේ අපරාපරිය වේදනීය කර්ම ගැන නිවැරදිව දන්නේ නැහැ. ඒ හින්දා ඒ කට්ටිය අනුන්ගේ නිවන් දකින මොහොත දක්වා අවශ්‍ය වන ඇස්වල පෙනීම, කන්වල ඇහිීම ආදී කවුණුවල ඉඳලා ආයුවාන සැබ්බල ප්‍රඥා ආදී කවුණු වගේම නාම රූප ධර්මයන්ගේ හේතු සම්පත් මොහුකුරා යෑම ආදී අත්‍යවශ්‍ය උපකාරක ධර්ම වළක්වලා දානවා. අන්‍යයන්ට මේ අපරාධය කිරීම අතිශයින්ම බලවත් විනාශයක්. කිසිම කෙනෙක් අනිත් අයගේ නිවන් දකින්නකම් ඕන කරන ආයුවාන සැබ්බල ප්‍රඥා ධන දාන භවභෝග සම්පත් අහිමි වෙන්න දෙන්නේ නැතු ඒ ඇත්තෝ සැපවත් සෝපවත් පහසුවෙන් නිවන් දකින්න තැනට යොමු කිරීමයි කරන්න ඕන. දස පාරමිතාදිය සම්පූර්ණ කරගෙන හේතු සම්පත් මුහුකුරා යන තත්ත්වයට තමන්ව පත් කරගන්නේ නැතිව නිවන් දකින්නට පුළුවන් කමක් නැහැ. නිවන් දකින්න නම් දස පාරමිතාදිය සම්පූර්ණ කරගන්නට ඕන. दस पारमिता उपपारमिता परमात्म पारमिता मेव संपूर्ण करगන්න ඕන අපි ඒවට හේතු සම්පත් කියලා කියනවා බෝධිපාක්ෂික ධර්ම 37 වැඩන හේතු සම්පත් මොහු කුරා යන තත්ත්වයට තමන්ව පත් කරගන්න ඕනේ නැත්නම් නිවන් දකින්නත් බෑ නොනැති කට්ටිය අර කලින් කිව්වා වගේ මංගල සිඟාලෝවාද ධම්මිකාදී සූත දේශනාවල ඉඳලා විදර්ශනා භාවනාදී වටනාකාරී විස්තර වන සූත්‍ර දේශනාදී දක්වාම දැනීගෙනගෙන ධර්මයේ හැසිරෙන්නත් ඕනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු කිසිදු සූත්‍ර ධර්ම දේශනාවක සඳහන් කවුණු නිවන් මාර්ග උදෙසා යන පින්වතුන්ට අත්හරින්න පුළුවන් කමක් නැහැ. හැම සූත්‍ර ධර්ම දේශනාවකම තියෙන කවුණු ඔබට ප්‍රයෝජනවත් වෙනවා. තෝරගත සූත්‍රයක දෙකක තියෙන කවුණු වලින් විතරක් ගමන යන්න බෑ. සියලුම දේශනාවල තියෙන කවුණු වලින් ගත සාරාංශය ඔබේ ජීවිතේ තියෙන්න ඕන. ඒ සියලුම කවුණු පිළිපදින්න ඕන. ditta dhamma vedaniya uppacca vedaniya aparapariya vedaniya karma vipaka ඔය ඇත්තන්ගේ නාම රූප ධර්ම වලට විපාක දෙන ආකාරය කොහොමද කියලා එකින් එක අවුස්සල අරගෙන බැලුවොත් මේක හොඳටම තේරෙන්න පටන් ගනී. පරියත්ති ශාසනයේකින් ත්‍රිපිටක බුද්ධ වචනේ දැන ඉගෙනගෙන ප්‍රතිපත්ති ශාසනය අනුව පිළිපැදලා ප්‍රතිවේද ශාසනය කියන මගපල් ලැබීම දක්වා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයේම විතරක් යන්න ඕනේ. තමන් බුදු වුණා, තමන් මගපල් ලැබුවා, ධර්මාභෝධය ලැබුවා කියලා කියමින් ඒ කියන කට්ටිය කියන විදිහටම කටයුතු කරන සිල් රකින්න එපා, දන් දෙන්න එපා, භාවනා කරන්න එපා, මෙහෙම කරන්න, මේ විදිහට විතරක් කටයුතු කරන්න විදිහට එක අන්තයකට විතරක් ගිහිල්ලා ඔබව පුරුදු කරනකොට ඒවට ඉඩ දෙන්නත් එපා. ඔය ඇත්තෝ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්න මේ කාලේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන ත්‍රිපිටකයේ තුල සඳහන් අටුවා ටීකාදී විස්තර වන ඒ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සීල සද්ධර්මයේ ත්‍රිපිටක අටුවා ටීකා අනුටීකා විසුද්ධි මාර්ග වගේ පරිවාර ගාන්තාදී යහපත් කල්යාණ මිත්‍ර ගුරු ඇසුරක් ඇතිවම දැනගෙන සසරින් එතර වෙන්න මේ මනුෂ්‍ය ජීවිතයේදීම උත්සාහවන්ත වෙන්න ඕන. ඊට පස්සේ අහෝසි කර්ම. අහෝසි කර්ම කියන්නේ විපාක දෙන්නේ නැතුව අහෝසි වෙලා යන කර්ම. එතකොට තවත් විදිහකට කිව්වොත් විපාක දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැතිව අනාගතයේදී නැවත විපාක නොලැබෙන කර්ම අහෝසි වෙලා යනවා. අහෝසි කර්මත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. එකක් කුසල අහෝසි කර්මය, අනිත් එක අකුසල අහෝසි කර්මය. කුසල අහෝසි කර්මය කියන්නේ ditta dhamma vedaniya විදිහට හරි, උපපච්ච වේදනීය විදිහට හරි, අපරාපරිය වේදනීය විදිහට හරි විපාක දෙන්න තිබ්බ ඒ වුණත් විපාක දෙන්න අවස්ථාව නොලැබිලා අහෝසි වෙලා ගිය කර්ම. දැන් අහෝසි වෙන විදිහ ඔබට හිතා ගන්න පුළුවන්නේ. ditta dhamma vedaniyewa විපාක දෙන අවස්ථාව නොලැබුණොත් අහෝසි වෙන, උපපච්ච වේදනීය විපාක දෙන අවස්ථාව නොලැබුණොත් අහෝසි වෙනවා, අපරාපරිය වේදනීයව රහත් වුණාට පස්සේ අහෝසි වෙනවා. දේවදත්ත තෙරුන් වහන්සේ සම්බුදු සසුනේ පැවිදි වෙලා පංචාභිඥාවන් උපදවා ගත්තා. ඒ බලයෙන්නේ අර අපේ අජාසත් කුමාරයා පහදවා ගත්තේ අෂ්ටඵල සමාපත්තිලාභී දේවදත්ත තෙරුන් වහන්සේ. හුඟ කාලයක් මේ අෂ්ටඵල සමාපatti පංචාභිඥාලාභියෙක් විදිහට කටයුතු කළා. දේවදත්ත තෙරුන් වහන්සේ අවුරුදු ගණනාවක් දිනු වෙලා ඒ විදිහට හිටියා. ඒවත් එක්ක අවුරුදු ගණනාවක් මේ පංචාභිඥා අෂ්ටඵල සමාපatti උපදවාගෙන දිනු වෙලා ඒසුවේලාපමින් ඒ වගේ විපාක සත්‍යයෙන් සන්නද්ධව හිටියට පස්සේ කාලෙදී දේවදත්ත තෙරුන් වහන්සේ වෙනස් වුණා. අවුරුදු ගණනාවක් ඉඳලා පසු කාලයේ වෙනකොට සංඝ රත්නේ ભેද කළා. ભેද කරලා ඒ ආනන්තරේ පාප කර්මයේ කරගත්. එතකොට පංචාභිඥාලාභී අෂ්ටඵල සමාපatti උපදවාගෙන හිටියේ වගේ කුසලයේ තිබුණා. හැබැයි සංඝ ભેදේ කරගත්තා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ රුධිරයේ සොලවලා ඒ ලෝහිත පක්ඛන්දිකා මේ ලෝහිත උපාද මේ ආනන්තරේ පාප කර්මයක් කරගත්තා. එතකොට ලෝහිත උපාදයට කරගත්ත, සංඝ බේදයට කරගත්තා. බුදුරජාණන් වහන්සේට নানা ආකාර පීඩාවන් සිද්ධ කළා. මේ අපේ දේවදත්ත තෙරුන් වහන්සේ ඒකරගත් අකුසල කර්ම හින්දා අද අවීචී මහ නරකාදී යොදුන් 100ක් විතර දිග ශරීරයක් ඇතිව බොහෝ දුක් විඳින්මින් ඉන්නවා. දේවදත්ත තෙරුන් වහන්සේගේ මේ ජීවිතයේ කරගත් අර ආනන්තර පාප කර්ම දෙක හින්දා දිට්ඨධාම වේදනීය කුසල විපාකයත් ඊළඟ භවයේ විඳින්න තියෙන උපපජ්ජ වේත්නීය කුසල විපාකයත් කියන කුසල විපාක දෙකම හිමි වෙලා ඒ දෙකම හෝසි තත්ත්වයටපත් වුණා. අර පංචාභිඥාලාභී අෂ්ටඵල සමාපatti උපදවාගත් එකේ දිට්ඨධාම වේත්නීය විපාකයේ දේවදත්ත තෙරුන් වහන්සේ ලැබුණෙත් නැහැ. ඒවා නිසා ඊළඟ භවයේ ලැබෙන්න ඕන උපපජ්ජ වේදනීය කුසල විපාක ලැබුණෙත් නැහැ. අර ධාන උපදවාගෙන ඉන්නකොට ඒ ධාන වලින් පිරිහෙන්නේ නැතුව හිටියා නම් අද බ්‍රහ්ම ලෝකේ. නමුත් ඒ වගේම පිරිහිලා ගියා. ඒ නිසා ඒ වගේ උපපජ්ජ වේදනීය විපාකේ ලැබුණෙත් නැහැ. අනාගතයේදී යම්කිසි දවසක දේවදත්ත තෙරුන් වහන්සේට මෙන්න මේ කිව්ව දිට්ඨධම්ම වේදනීය උපපජ්ජ වේදනීය විපාක අර පංචාභිඥා අෂ්ටඵල සමාපatti අර සිල් රැකීම වගේ ඒවා නිසා ලැබෙන්නේ නැතුව ගියාට ඒ පංචාභිඥාදී ඒ වගේ විපාකේ දිට්ඨධම්ම වේති උප්පච්ච වේති විදිහට ලැබෙන්නේ නැතුව ගියාට උන්වහන්සේට හම්බ වෙනවා අපරාපරිය වේත්නී විපාක. සත්‍තිස්ර නමින් අනාගතයේදී දේවදත්ත තෙරුන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙනවා. උන්වහන්සේගේ අපරාපරිය වේදනීය කුසල කර්ම ඒ දක්වාම උන්වහන්සේට යහපත් විපාක ලබා දෙනවා. දානමාන ඉඳුන් හිටුන් සුඛිත මුිතකන් සියල්ලම මේ කරගත් පංචාභිඥා අෂ්ටඵල උපදවා ගැනීම අර සිල්වත් ගුණවත් කටයුතු කර ගැනීම. දේවදත්ත තෙරුන් වහන්සේ බොහොම සිල්වත් කෙනෙක්. නමුත් අර බරපතල අනන්තර පාප කර්මයන් සිද්ධ කරගත්තා. අනාගතයේදී සත්‍තිස්ස නමින් පසේ බුදු පියාණන් වහන්සේ නමක් වෙලා පින්වම් පානකම්ම උන්වහන්සේට මේ අපරාපරිය වේත්නි විපාක ලැබෙනවා. හැබැයි ඒ පින්වම් පෑමේ කියන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණයත් එක්කම මේ අපරාපරිය වේත්නි කර්ම අහෝසි වෙලා යනවා. තමන්ගේ තාත්තා ඝාතනය කරපු අජාසත් මහරත්තුමාටත් දිට්ඨධම්ම වේත්නීය උපපජ්ජ වේත්නීය දෙආකාරයෙන්ම නැති වෙලා ගියා. ඒ වුණාට අජාසත් මහරහතුමාටත් අනාගතයේදී අපරාපරිය වේත්නීය විපාක ලැබෙනවා. ඒ නිසා විත විශේෂ කියන නමින් පසේ බුදු කෙනෙක් වෙනවා. ඒ පසේ බුදුරජාණන් වහන්සේගේ අනුපාසේස පරිනිර්වාණය දක්වාම අජාසත් මහරජුගේ පළවෙනි ධර්ම සංගායනා භාග්‍යවතුන් වහන්සේට සංඝා සත්කාර කිරීම මහදම් පූජා කරමින් ධර්මයේ හැසුරීම වගේ විපාක අනාගතයට ලැබෙනවා. දිට්ඨධම්ම වේත්නීය උපපජ්ජ වේත්නීය ඒ වගේම අපරාපරිය වේත්නීය අකුසල කර්ම අහෝස් වෙලා යන්නේ මෙන්න මේ විදිහට. අඟුලිමාල මහරහතන් වහන්සේට රහත් වන්නට කලින් මිනිසුන් අතිවිශාල ප්‍රමාණයක් ඝාතනය කරලා මිනී මරණ සිද්ධ වුණාර ගුරුවරයාගේ ඒ බස්ස හින්දා. එතකොට ගුරුවරයාට අවනත වෙලා නොමග ගිහිල්ලා මිනීමරු පුද්ගලයෙක් වුණාර වැරදි යාළුවන්ගේ ඇසුරෙන් රහත් වෙලා සසර ගමන නිමා කරපු හින්දා අඟුලිමාල මහරහතන් වහන්සේගේ ඒ අතිවිශාල භයානක දිට්ඨධම්ම වේත්නීය කර්මය උපපජ්ජ වේත්නීය කර්මය විතරක් නෙමෙයි අපරාපරිය වේදනීය කර්මත් අහෝසි වෙලා ගියා. ඒකට හේතුව අර ති හේතුක ප්‍රතිසන්දිලාභියෙක් වෙ හිටිය අපේ අඟුලිමාල භාග්‍යවතුන් වහන්සේ ළඟදී ඒ වෙනකොට ආනන්තර පාප කර්ම කරගෙන හිටියේ නැහැ. කරගන්න අවස්ථාව දෙන්නේ නැතු ඒක වැළැක්කුවා. ඒ නිසා මේ ජීවිතයේදීම සියලුක්ම කෙලෙසුන් නැසන කෙනෙක් වුණා. ඒ කෙලෙසුන් නැතුවාට පස්සේ මොහොතේ පටන් අනාගත ස්කන්ධයෝ අනුපාසේස පරිනිර්වාණයෙන් අවසන් වෙනකම්ම විපාක දීම් විදිහට රහකට යන ගල් මුල් ආදී ඇඟට වැදලා තුවාල වීම උනාට මේ දිට්ඨධම්ම වේත්නීය වශයෙන් විපාක දෙන්න තිබ ගොඩක් කර්ම අහෝස් වෙලා ගියා. උපපජ්ජ වේත්නීයව නම් ඔක්කොම අහෝස් වෙලා ගියා. අපරාපරිය වේත්නීය මනුස්ස ඝාතනයේ තිබුණු ඒ සියලුම පීඩාකාරීව නැත්තටම නැති වෙලා ගියා. විපාක දුන්නා නම් විපාක දුන්නේ සුළු ප්‍රමාණයක් ඒ දිට්ඨධම්ම වේත්නීය ඒවා. अंगुलिमाल तिरुन्वහන්සේ ජීවත් වුණ ගම්නියාම්ගන් ජනපද ආදීයේදී කවුරු හරි කෙනෙක් සතෙක්ට ගලක් විසිකලත් ගහකට පොල්ලක් ගැහුවත් ඒ අසලින් වැඩම කරනවා නම් අංගුලිමාල තිරුන්වහන්සේගේ ඇඟට ඒවා වදින තරමටම අර ditta dhamma vedne කර්මයේ විපාකේ හම්බ වුණා. අංගුලිමාල තිරුන්වහන්සේ ඒ මනුස්ස ඝාතන අකුසල කර්මයේ ditta dhamma vedne විපාකේ ලැබුවාට उपपच वेतनीय विपाकेट अवस्थाव नति कल दैम्मा अपरापरिय वेतनीय विपाकेट अवस्थाव सह मुलिम नति कल दैम्मा මෙන්න මේ විදිහට ditta dhamma vedniya upapacca vedniya aparapariya vedniya විපාක අවස්ථා ගැන ඔයතු අවබෝධයක් ඇති කර ගන්නට ඕන. ditta dhamma vedniya upapacca vedniya aparapariya vedniya වශයෙන් විපාක දෙන්නට අවස්ථාව නොලැබී ගිය කර්ම අහෝසි වෙලා යන බවත් දැනගන්න ඕනේ. හොඳයි, ප්‍රශ්න ටිකක් තියෙනවා. ditta dhamma vedniya කර්මය හඳුන්වන්නේ යමෙක් විසින් මේ භවයේදීම තමා මේ ගත කරන භවයේදීම කළ කර්මයක් විපාකේ ලබා දෙන සායනාංශ. එය ජවන්සිත වලින් එය පළවෙනි ජවන්සිත සායනාංශ. උපපච්ච වේදනීය කර්මය හඳුන්වන්නේ. උපපච්ච වේදනීය කර්මය කියන්නේ සත්වන ජවන්සිතෙන් දෙන කර්ම විපාකය. එය ඊළඟ භවයේදී පුද්ගලයාට විපාක ලබා දෙන ආසන්නස්. හොඳයි. අපරාපරිය වේදනීය කර්ම. අපරාපරිය වේදනීය කර්ම කියන්නේ ජවන් සිතේ සිත් හතෙන් දෙවනි ජවන් සිතේ ඉඳලා පස්වන ජවන් සිත දක්වා දිවෙන සිත් සමූහයෙන් ජවන් සිත් වලින් දෙන කර්ම විපාකය. එය මේ භවයේදී ලබන භවයේදී හැර ඒ කියන්නේ තුන්වනි භවයේ සිට අනුපාදින්න පරිනිර්වාණය දක්වාම සත්වයෙකුට විපාක ලබලා දෙනවා සාන්නාස. අනුපාදේශ පරිනිර්වාණය දක්වාම අහපව කියන්නේ ජවන් සිත් ප්‍රමාණය. කොයි ජවන් සිත්? දෙවන ජවන් සිතේ සිතා 6 වෙනි ජවන් සිත වෙනකන්. කොහොම හොඳයි. දෙවන ජවන් සිතේ ඉන්න 6 වෙනි ජවන් සිත වෙනකොට ඒකිනුත් බලවත්ම ජවන් සිත් වෙන්නේ කෝකද? හරි උත්තරේ කිව්වා කවුරු හරි? හයද? නෑ නෑ, තව උත්තරයක් හම්බුණා. මැද ජවන් සිත ස්වාමීන් වහන්සේ. හතරවෙනි හතරවෙනි ජවන්සිත තමයි මේකේ බලවත්ම ජවන්සිත වෙන්නේ. හොඳයි. එහෙමනම් අදට ප්‍රමාණවත් නේද? අපේ ධම්මික මහත්මයා ඔයත් හැමෝටම පැහැදිලිද? තේරුණාද? නමස්කාර. මම හිතන්නේ ඔයත්න්ට හොන්ටටම තේරෙන්න ඕන. අය කර්මය ගැන කිසිම ගැටලුවක් ඉතුරු වෙන්නේ නැහනේ. අපි සානසේක හතරවෙනි ජවනේ ගොඩාක්ම ප්‍රබල වෙන්නේ. බොහොම හොඳයි පින්වන්ත අපේ මහත්මයා. හතරවන ජවන්සිත පළවෙනි ජවන්සිත අලුත් අරමුණක් එක්ක පටන් ගන්නවා. ඊට පස්සේ ඒකේ ආශීවනපත් ලැබිලා දෙවන ජවන්සිත බලවත් වෙනවා. ඒකට වඩා තුන්වෙනි ජවන්සිත ගොඩක් බලවත් වෙනවා. ඒකටත් වඩා හතරෙන් ජවන්සිත ගොඩක් බලවත් වෙනවා. බලවත් වෙලා දැන් මුලින්දන් දුර්වලව පටන් අරගෙන ආවිලා දැන් අවපක්ෂයට යන්නේ. අවපක්ෂයේ වෙනකොට ඔන්න දැන් පස්වෙනි ජවන්සිත හතරවෙනි එකට වඩා දුර්වල වෙනවා. මොකද ඉවර වෙන්න ළඟ මෙමි යනවා. ඒකට වඩා හයවෙනි ජවන්සිතට යද්දි තවත් දුර්වල වෙනවා. ඊට පස්සේ ඉවර වෙන්න ආසන්නව තියෙන හින්දා හත්වෙනි ජවන්සිත ගොඩක්ම දුර්වල වෙනවා. ඒ හතරවෙනි ජවන්සිත බලවත් වෙන්නේ ප්‍රබල වීගෙන ඇවිල්ලා මැද පවතිනවා. මේ ඊට පස්සේ දුබල වීගෙන ගිහිල්ලා අවසන් වෙනකොට මැද තියෙන ජවන්සිත හින්දා. පැහැදිලිද? පැහැදිලි සන්නංශ. ගොඩාක් පිං සන්නංශ. අවසරයි ස්වාමීන් වහන්සේ. කාමාවචර ලෝකයේ ඇතිවෙන චිත්ත වීති වලදී විතරද එතකොට ජවන් හතක් පහළ වෙන්නේ? අතිමහාන්තාරම්භන, මහාන්තාරම්භන, විභූතාරම්භන, අවිභූතාරම්භන විදියට. එතකොට ditta dhamma vedaniyayi उपपच्य वेदनीयයි फल දෙන්නේ කාමාවචර ලෝකෙදි විතරයිද ස්වාමීන් වහන්සේ? නෑ රූපාවචර අරූපාවචර ජවන් චිත්ත වීතිවලදීත් එහෙම තියෙනවා ජවන් සිත් හතක්. මෙතනදී ජවන් සිත් හත සාමාන්‍යයෙන් එහෙම අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ජවන් සිත් හත. නමුත් මෙතනදී කාමාවචර භූමිවලදී අර අහෝස් කාමාවචර භූමිවලදී තිහේතුක තත්ත්වයක තියනා වගේම රූපාවචර භූමිවලදී තිහේතුකව තියෙන්නේ. රූපාවචර භූමි කොහොමද තිහේතුකයි කාමාවචර මනුස්ස දිව්‍ය වගේ තැන්වල තිහේතුක දිහේතුක අහේතුක විදිහට තුන් ආකාරයකටම තියෙනවා. ඉතින්දී අපිට තිහේතුක තත්ත්වයට අරගෙන ඒක බලවත් ධානය උපදවාගෙන අපිට රූපාවචර සිත් අරූපාවචර සිත් ඇති කර ගන්න පුළුවන්කම තියෙනවා. ඒවට ඒ විදිහට විපාක හම්බ වෙනවා. පැහැදිලිද? බොහොම පිං ස්වාමීන් වහන්සේ. බොහොම පිං. අවසරයි හම්දුරනේ මේ ගන්න සරහින් මේ උපයාගත් බුදලින් දෙන දාණයද ස්වාමීන් වහන්සේ? ඔය අපේ පින්වන්ත මහත්මයා සදහයෙන් උපයාගත් මුදලින් දෙන දානේද මම හිතන්නේ ඊටු ටික අපිට ඇහුන්නේ. ධාර්මික දානමක් ලැබීම කියලා ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් ස්වාමීන් වහන්සේ. ඔව් ධාර්මික දාන වස්තුවක් ලැබීමේ කියලා කිව්වහම එතනදී තියෙන්නේ තමන් ලී දහඩිය කඳු කැප කරලා තමන් දුක් මහන්සියෙන් උපයාගත් දැහැමි ධනයෙන් ලබා ගන්න ධාර්මික දාන වස්තුවක්. ඒ කියන්නේ කාටවත් හිරිහැරවත් දීලා තමන් අකුසල සිත් ඇතිව උපයපු දෙයක් නෙමෙයි. ලේදහාදී කන්දෙන් දැහැම උපයාගත් සත්පුරුෂ මට්ටමේ උපයාගත් ධනයෙන් කරන මේ නැත්තන්ගේ දාන වස්තුවකින් කරන පින්කම්. රයිහාඳුන එතකොට ප්‍රතිග්‍රහයකියත් සිල්වත් නම් දාන දෙන තැනත්තත් සිල්වත් නම් ඒ දාණය උත්කෘෂ්ඨ වෙනව නේද ස්වාමීන් වහන්සේ? අනිවාර්යයෙන්ම දානේ දෙන පුද්ගලයාගේ සිල්වත්කම අතිශයින් වැදගත්. ඒයාගේ චේතනා අතිශයින් වැදගත්. ප්‍රතිග්‍රහකයන් වහන්සේත් නිරෝධ සමාපත්තියේ සම්වැදලා අවදුනා වගේ දවසක් වුණොත් මහත්ඵල මහානිසංසම ලැබෙනවා. තමාගේ වගේම ප්‍රතිග්‍රහකයන් වහන්සේලාගේ ගුණධර්ම බොහොම ප්‍රබලව තියෙන්න ඕන. දැන් අපි ගමු තිරිසන් සතෙක්ට වඩා දුස්සීල මිනිස්සෙක්ට දෙන දානේ ආනිසංස වැඩි. ඊට වඩා සිල්වත් මිනිස්සෙට දෙන දානේ ආනිසංස වැඩි. හැබැයි සිල්වත්ම මිනිස්සයාට වඩා දුස්සීල මිනිස්සුවක දෙන දානේ සිල්වත් මිනිස්සයාට වඩා දෙන එකේ ආනිසංස වැඩි. දැන් මෙයා සිල්වත්. හැබැයි අර මිනිස්සුව දුස්සීලයි. ඒ වුණාට ඒ දුස්සීල බිස්සුවගෙන් සංඝ රත්නය අරමුණු කරගන්න පුළුවන්. පින්කෙතක් වගේ සංඝ රත්නය අරමුණු කරගෙන දෙනකොට ඒ දානීය මහත්ඵල වෙනවා. වගේම අර එකකින් දෙකකින් මොන වගේන් හරි දුස්සීල වුණාට තව සීලාදී ගුණධර්ම බොහෝමයක් තියෙන්න පුළුවන්. ඒ වගේ දානාදීයේ ආනිසංස අඩු වැඩි වීමක් තියෙනවා. තමන්ගේ සිල්වත්කමත් ප්‍රතිග්‍රහකයන් වහන්සේලා ගුණ මහත්ය. දැන් දුස්සීල වුණත් ඒ බිස්සුව නියෝජනයකයන් සංඝ රත්නයේ හින්දා ඒ ප්‍රතිග්‍රහකයන්න් වහන්සේලා තුන් කාල වර්ති වෙනකොට ගුණ මහත්යේ ප්‍රබල වෙනවා. ඕනෑම පින්කමක ආනිසංස බලවත් වෙන්න නම් තමන්ගේ සීලාදී ගුණ ධර්මත් ප්‍රතිග්‍රහකයන්ගේ ගුණ මහත්වයත් අතිශයින්ම බලපානවා. ඒ කියන්නේ අම්බුනි පුද්ගලික දාණයට වඩා අපි අතීත වර්තමාන අනාගත ආර්ය සංඝ රත්නයට දන් දෙනවා කියන අදහසින් දන් දුන්නාම ඒක සම්පූර්ණ වෙනවා නේද අම්බුනි? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ පුද්ගලික දාන වලට වඩා පුරුදු වෙන්න හැකියතාක් සංඝගත දක්ෂිනාදිය පූජා කරන එක විශ්වකට උනත් ඒ කරන්න පුළුවන්. ඒතර අම්බුනි පාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔබ වහන්සේ මේ මම හිතන්නේ කට්ටියක් දන්නවා ඇති. ප්‍රජාපති ගෝතමිය තමයි අතින් සිවුරක් මහලා බුදුහාමුදුරන්ට පූජා කරන්න ගියාම බුදුහාමුදුරුවෝ ඒක තේවරක් ප්‍රතික්ෂේප කරා. ඒ කරේ එයා ඒක අර පෞද්ගලික දානයක් වන නිසා. නමුත් ප්‍රජාපති ගෝතමී පෘථග්ජන නිසා අර පූර්ව චේතනාව පොඩ්ඩක් කෙලෙසුණාද කියලා මට හිතෙනවා. ඒ වෙනකොට ප්‍රජාපති ගෝතමී දේවීන් වහන්සේ මේ කවුන දැනගෙන හිටියේ නෑනේ. දැන් පූර්ව චේතනාව වෙන්නේ අර සිවුර මහන්න හිතපු වෙලාවේ ඉඳලා. ඒ කියන්නේ මුලින් මේ පින්බර සිටිවිල්ල ඇතුණු වෙලාවේ නම් සිවුරු මහන අවස්ථාවනේ. එතකොට සිවුරු මහල භාග්‍යවතුන් වහන්සේ ළඟට අරන් ගිහිල්ලා පූජා කරන්න සූදානම් වන අවස්ථාව දක්වානේ. ඒක පූර්ව චේතනා වාරයේදී අර නූල් ටික හදලා නූල් මේ සකස් කරලා කපු කටලා නූල් මෙදී වියලා මහලා සිවුරු රෙදි මහලා විනයානුකූලව සකස් කරලා පඬුපොවල එහෙම එනකොට පූර්ව චේතනාවල ති හේතුක ජවන් මහා ප්‍රජාපති ගෝතමී දේවියගේ ඒ ති හේතුක ජවන් වලින් ඇවිල්ලා අවසානයේදී පින්වත්නි මහා ප්‍රජාපති ගෝතමී දේවිය පඬු පොවල සිවුර මහලා සකස් කළ බුදුරජාණන් වහන්සේ ළඟට යන්න දවස් ගානක් යන්නේ නැති. ඒ දවස් ගාන පුරාම පූර්ව චේතනාව විදියට මහා ප්‍රබල කුසල රැස් කරගෙන ඒ මහා ප්‍රබල කුසල රැස් කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පූජා කරන වෙලාවේදී බුදුරජාණන් වහන්සේ හිත නරක කිරීමක්වත් හිත දූෂණය කිරීමක්වත් මොකක්වත් නෙමේ කළේ. පූජා කරනකොට නියමයක් කළා ගෝතමී දේවියට ගෝතමිය මේ සංඝයාට පූජා කරන්න කියලා. ගෝතමී දේවිය ඒ වෙලාවේදී මම බුදුරජාණන් වහන්සේටමයි මේ සකස් කරගෙන ආවේ කියලා කිව්වා. දෙවනි වතාවේ තුන්වනි වතාවේ සංඝේ ගෝතමී දේහි සංඝේ දින්නා මම දින්නම් හොහි ගෝතමියෝයේ සංඝයාටම පූජා කරන්න සංඝයාට පූජා කරාගෙන මට පූජා කළා සමානයි කියලා බුදුරජාණන් වහන්සේ විදිය සංඝ රත්නයට මේ පූජා කරන නියම කරනවා. ඒතකොට සංඝ රත්නයට පූජා කරනකොට සංඝගත දක්ෂිනාවල් හතක් තියෙනවා. සංඝගත දක්ෂිනා හතේ පළවෙනි සංඝගත දක්ෂිනාව බුදුරජාණන් වහන්සේ මැද වැඩ ඉන්නවා. ඒතකොට බිස්සු බිස්සුණීන් වහන්සේ දෙපැත්තේ වැඩ ඉන්නවා. ඒතකොට භාග්‍යවතුන් වහන්සේ ඇතුළත් බිස්සු බිස්සුණීන්ටම තමයි දේශනා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ වේවා ඕනෑම බිස්සුන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේ බුද්ධ පුත්‍රයන්න් වහන්සේලා හෝ පින්වතුනි ඒ තමන් වහන්සේලාගේ අදිස්ථාන සිවුරු සීමාව ඉක්මවා යන්නේ නැහැ. දැන් ඔය ඇත්තෝ හිතන්නේ මෙතන ඉන්නවනේ විශාල ප්‍රමාණයක් මේ ඉන්න අති විශාල ප්‍රමාණයේ සිවුරු මේ ඉන්න ඔක්කොම එක පූජා කළා කියලා මට ඔය සිවුරු ඔක්කොම අඳින්නේ නැහැ නේ. අපි 100ක් විතර අපිට තියෙන අදිෂ්ඨාන කරගෙන අඳින්නේ එක්තරා ප්‍රමාණයක්. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ විදිහට අදිෂ්ඨාන කරගන්න තුන් සිවුර සහ අදිෂ්ඨාන කරගත් සිවුරු දරන්නේ සංඝ රත්නයට පූජා කළාම සංඝ රත්නය අරමුණු කළාම ඒ සංඝයා අරමුණු කළ පූජා කරද්දී සංඝ රත්නය අතර විනයානුකූලව Taman දරන සිවුරු ප්‍රමාණය විතරක් දරලා අනේ සිවුරු නැති ස්වාමීන් වහන්සේලා ලබා දෙමින් ඒක පරිහරණය කරන විදිහක් තියෙනවා. වගේම සංඝයා අරමුණු කළාම බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේදී භාග්‍යවතුන් වහන්සේ ගුණ මහත්යයක් තියෙනවා. සරියුත් මොග්ගලන් මහරහතන් වහන්සේලා ගුණ මහත්යයක් තියෙනවා. සීලම බිස්සුන් වහන්සේලාගේ ගුණ මහත්ය සීලම බිස්සුණීන් වහන්සේලාගේ ගුණ මහත්ය ආදී හත් ආකාරයකට මේ සාංගික දානය කරගන්න පුළුවන්. පැහැදිලිද? ඊටා පැහැදිලි. ගොඩක් විශ්වාසනස්. වේතු අභිධර්මයේ කලින් ඉගෙනගත්ත පාඩමුත් අමතක වෙන්න දෙන්නේ නැතුව නැවත නැවත මතකයට ගන්න ඕන. චිත්ත චෛතසික ධර්ම සහ ප්‍රකීණක සංඝා සහ ඔය ඇතු චිත්ත වීති විශේෂයෙන්ම චිත්ත වීතිවල වැඩිපුර ගැවසෙන්න ඕන. ඒ ඔබට මේ දුන්නු PDF නැවත නැවත පරිහරණය කරමින් අමතක වෙන දෙන්නේ නැතුව ඔබ නැවත නැවත මතකයට ගනිමින් කටයුතු කරන්න. එහෙමනම් අදට ප්‍රමාණවත් නේද අපේ ධම්මික මහත්මයා? එහෙම අවසර සවනස ඉතකුඩ එක ප්‍රශ්නයක් මට අහන්න අවසරයි. දැන් සෝපාදි දේශ පරිනිර්වාණය තරමක් පැහැදිලි කළ දෙන සිල්ලා සිටින මොකද සවන්නස් දැන් පරිනිර්වාණය කියන එක අපි ජීවත් සිටිදී ලබා ගන්න අධ්‍යාත්ම පරිනිර්වාණය කියන්නේ සම්මුති මරණයෙන් අසන්ද ඒ තරමක් පැහැදිලි කළ දෙන සිල්ලා සිටින සවන්නස් ඔය පින්වත්නි නිවන් දකින අවස්ථා පහක් තියෙනවා. ඒ නිවන් දකින අවස්ථා පහෙන් එකක් වෙන්නේ සෝවාන් මාර්ගෙ හිතින් නිවන් දකින එක. හැබැයි එතෙන්දී නිවන පළමුවාට දකින විදිහට ඒක සිද්ධ වෙන්නේ සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස සංයෝජන සහ අකුසල සිත් 12න් 5ක් නැසීම සහ තවත් අකුසල ධර්ම ගොඩක් නැති වෙලා යන එක ඒ පළවෙනි නිවන් දකින අවස්ථාව. දෙවෙනි නිවන් දකින අවස්ථාව සකදාගාමී අවස්ථාව, තුන්වෙනි නිවන් දකින අවස්ථාව අනාගාමී අවස්ථාව, හතරවෙනි නිවන් දකින අවස්ථාව අරහත් මාර්ගෙ හිතේ තමයි සෝපාසස්පා නිර්වාණය. පස්වෙනි නිවන් දකින අවස්ථාව රහතන් වහන්සේගේ පිරිනිවන් පෑම ඒ තමයි අනුපාසස්පා නිර්වාණය. මෙතෙන්ද සෝපාදිශේෂ පරිනිර්වාණය, අනුපාදිශේෂ පරිනිර්වාණය, නිවන් දැකීම අවස්ථා 5යි, පරිනිර්වාණ අවස්ථා 2යි. පරිනිර්වාණ අවස්ථා 2 වෙන්නේ ඒ කෙනාගේ ස්කන්ධ පැවැත්මේ අනාගත සසරට අදාළ සියලුම ස්කන්ධ වැඩපිළිවෙල සහ මුලින්ම නතර කරලා ඒ චිත්ත සන්තතියේ විපාක ශක්තිය වෙනුවට ක්‍රියා චිත්ත සන්තතියක් ඇති කරන්නේ. ඒ කියන්නේ රහත් වීම සමග සහ මුලින් කෙලෙසුන් නැසීම නිසා අනාගත ස්කන්ධයන්ගේ පැවැත්ම සහ මුලින්ම නැති කළ දානවා, අනාගත භවයක් නැහැ. ඒක සෝපාදිශේෂ පරිනිර්වාණය, සම්පූර්ණයෙන්ම පිරිනවම් පෑමක්. ඒක සනිකරම අනාගත ස්කන්ධ වැඩපිළිවෙල නවත්තලා දාලා අවසන් කරලා භවගාමී ගමමගේ පැවැත්ම සහ මුලින්ම සිඳලා දාලා තියෙනවා. ඒ වුණාට වර්තමාන හේතුඵල කතාන්දරයත් එක්ක වර්තමාන නාම රූප ආදී පවතිනවා. වර්තමානී පිරිනවම් පානකම් මේ කර්මපාසීස පරිනිර්වාණය වෙනකම් ඕන වෙනවා. ආහාර, ඒ වගේම උණුසුම, ඒ වගේම සිත, කර්ම, ඔය හේතුන්ගෙන් මේ නාම රූපය අනුපාදේශ පරිනිර්වාණය දක්වා පවතිනවා. ඒ අනුපාදේශ පරිනිර්වාණයෙන් පස්සේ ඒ වර්තමාන ස්කන්ධත් අවසන් වෙලා යනවා. වර්තමාන ස්කන්ධයන්ගේ අවසානයේ අනුපාදේශ පරිනිර්වාණය උනාට ඒට අතීත කර්මාදී හේතු සහ ආහාර, උණුසුම, සිත වගේ හේතු බලපෑවාට පින්වත්නි සෝපාදිශේෂ පරිනිර්වාණයෙන් සම්පූර්ණයෙන්ම ක්‍රියාචිත්ත සන්තතියක් බවට පත් වෙලා අනාගත ස්කන්ධයන්ට කර්ම වැඩපිළිවෙල සහ මුලින්ම නැසලා අනාගත භවගාමී ගමන් මඟ සම්පූර්ණයෙන්ම නිමා කරලා දානවා. සෝපාදිශේෂ අනුපාදිශේෂ පරිනිර්වාණ 2යි, නිවන් දැකීම 5යි. බොහොම පින්සෝනන්ස පැහැදිලි. හොඳයි. සාරණාංශ අවසරයි. එතකොට සාරණාංශ කෙටියෙන් සෝපාදිශේෂ පරිනිර්වාණය කියන එක කෙලස් පිරිනිවීම කියලා දැනගත්තොත් හරිද සාරණාංශ? සම්පූර්ණ සහ මුලින්ම කෙලසුන් නැති කළ දැමීම ඒක හරි. කෙලසුන්ගේ පිරිනිවීම සෝපාදිශේෂ පරිනිර්වාණය කියලා මතක තියාගන්න. අබයි ඒක වඩාම හොඳයි අනාගත ස්කන්ධයන්ගේ පැවැත්ම නැති කිරීම කියලා ගන්න එක. එතෙන්දී ලොකු කතාවක් එනවායි වචන කීපය තුළ. අර කෙලස් පිරිනිවීම කියන එක ගැටලුවක් නැහැ. අර සෝවාන්, සකදාගාමී ආදී වගේ කෙලෙසුන් පිරිනවන ක්‍රම විස්තර කරගන්න වෙන හින්දා ওই දෙකේම ප්‍රශ්නයක් නැහැ. අපි වඩා හොඳ අනාගත ස්කන්ධයන්ගේ පැවැත්ම නැති කරනවා කියන එක. හොඳයි. හොඳයි පින්වත්නි. ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමින් වහන්සේ ගෞරවුමන් ලැබුවා. කුමන හෝ ගෞරවාන්විත තත්වයකින් ඒ ගැන අපිට පොඩි පැහැදිලි කිරීමක්, කැපකිරීමක් විනයානුකූලව ස්වාමින් වහන්සේට විනයානුකූල ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැත්නම් දැනගන්න කැමතියි. මට තේරුන්නේ මොකද්ද? ලින්ක් එකේ තිබුණා ස්වාමින් වහන්සේ ගරු බුහුමන් ලැබුවා කියලා මේ ළඟකදී මොකක් හෝ මට කියන්න තේරෙන්නේ. ඒ අපේ මහානායක ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ නෙමෙයි එතන වරද. ඒ කියන්නේ ඒකේ මට වැරදීම. ඔය පින්වත් මහත්මියනි මාව පැවිදි කරපු මගේ ගුරු දේවයන් වහන්සේ අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක ධූරයටපත් වුණා ළඟදී. ඒ කියන්නේ මාව පැවිදි කර මගේ ගුරුදේවයන් වහන්සේ උත්තරීතර මහානායක ධූරය දැන් හොබවන්නේ. ඒකට රාජ්‍ය උත්සවය අනිවාර්යෙන් රාජ්‍ය උත්සවයක් ඉතින් කරන්න ඉපාය. ඒ රාජ්‍ය උත්සවයේ රජයෙන් කරන එකක්. ඒකට අදාළ විස්තර වෙන්නේ නැතුව දකින්න ඇත්තේ. අපිට දීලා තියෙනවා තන්තුරුවේ සංඝනායක තන්තුරියම රත්නපුර. හැබැයි වට උත්සවනා කවදාවත් කෙරෙන්නේ නැහැ අපෙන්. අපි උත්සව ගන්නෑ. එහෙමනම් පින්වත්නි මෙතෙක් කියලා ඔය ඇතු රැස් කරගත පුණ්‍ය කුසල සම්භාරයෝ ඔබ නමින් පාළුව සපත් වූ සසර ගතනෑ දෑයිනට දූත පුරා අනුමෝදන් වේවා. එකල ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම්මේ ඥාතීනං හොතු. ඉදම්මේ ඥාතීනං හොතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මෝ ඥාතීනං හොතු සුඛිතා හොන්තු ඥාතයෝ. සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටාච ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං, චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං, නිවනමාර්ගමලු කරන්නේ මේ පුණ්‍ය ධර්මයෝ නිවන් දකින්නට හේතු සම්පත්ම වේවා ඉදන් මේ පුඤ්ඤං ආසවක්ඛය වහන් හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන ආශ්‍රය අනන්ත ගුණ පුරණ විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබේවා පින්වත්නි ඔබටයි අපි ආශිර්වාද කරන අද ධර්ම දාන දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරපු මේ සඳහා සහයෝගය ලබා දුන අපරැක පඤ්ඤාසාර පොඩිහාමුදුරුව මාතර දමිත පොඩිහාමුදුරුව ඇතුළු කාර්ය මණ්ඩලයේ ධර්ම දාන දායකත්වයේ දරපු වෙනදා වගේම අද දවසේදී දායකත්වයේ ධර්මයෙන් කටයුතු කළ අබුඩාබිහි පදිංචි අපේ ධම්මික ගමගේ මහත්මාණන් ඉතයාබර මහත්මිය සාන්ති ගමගේ මහත්මිය පින්වන්ත දියණියට පුතණුවන්ට විවිධ රටවල්වල සිටින ඔය සදහැපර සත්පුරුෂ මව්වරු පියවරු මහත්මා මහත්මීන් දුවත පුතාල හැම දිනාටම තුනුරුවන්ගේ සානෙන් නිදුක් නිරෝගී දීර්ඝායස ලැබේවා අභිවාදන සීලීස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන් සුඛං බලං ආයුරාරෝ आरोग्य संपत्ति सग संपत्ति मेवचे अतो निब्बान संपत्ति इमिनाति समिच्छतु साधु 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 अप सिरदनाम स्वामीन वහන්සේලා वंदना करमु अपरस्करगत्ता सील कुशल सील पेन स्वामीन वහන්සේලාට අනුමෝදන් කර සිටිමු ඒ වගේම ස්වාමීන් වහන්සේලා රැස්කරගත් සීල කුසල අපත් අනුමෝදන් වෙමු අපාතින් මොණයම ආකාරයක අවතක් සිදු වුණා නම් මහා සංඝරත්නය අවතක් සිදු වුණා මහා සංඝරත්නය කමා කරවා ගනිමු ඕකාස වන්දාමි බන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සස්සත අනුමෝදාමි සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සස්සත අනුමෝදිතේ සාදු 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 අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමදමේ බන්තේ ඕකාස කමාමි බන්තේ द्वितीयांपि ओकास कमामि बन्ते तृतीयांपि ओकास कमामि बन्ते साधु साधु साधु